ඔවුන්ගේ එක්කු දාල් තිබුණා කරාද දන්න හැමෝමනේ ඇහනව නේද මං කියන්නේ ඇහෙනවා සර්. ප්‍රශ්න කීයක් කරාද එතන මං ඔවුන්ගේ එකේ ආන්සර් ටිකක් දැම්මා ගෲප් එකට ආව නේද ඒක එකේ පොඩ්ඩක් ගෙහින් සර් ඕකේ යනකෝ සර් හෝම්වර්ක් වල දෙවෙනි ගානේ මිඩ් පොයින්ට් එකට මේ දශම පහ පහ එකතු වෙලා තියෙන්නේ ඇයි එතන ගැප් එකක් නැහැ සර්. හරි හරි ඒක පොඩ්ඩක් මේ මම ඒක දැන් සාකච්ඡා කරනවා ඒක මම කියන්නත් හිටි සර් thank you. අපි ඉස්සෙල්ලා හෝම්වර්ක් එකේ ටික බලලා හෝම්වර්ක් ටික බලලා අද තියරි චූටි තියරි ටිකුත් මම මේකට අදාළ කරන්න ඕනි ඒක කරලා අපි ඒකට යමුද එහෙනම් මේ හෝම්වර්ක් එක පොඩ්ඩක් ගන්නකො හැමෝම බලන්න පළවෙනි එකේ හෝම්වර්ක් 3 වල පළවෙනි එකේ හොයන් තියෙන වේරියන්ස් එක. හරිද? වේරියන්ස් එක හොයනකොට මොකද්ද යන්න ඕනි ස්ටෙප් ටික? වේරියන්ස් එක හොයනවනම් මොකද්ද ටේබල් එකේ එන්න ඕනි ටික කියන්න බලන්න. දැන් ටේබල් එකේ දැන් දීලා තිබුණාට පස්සේ අපිට ඒකේ වේරියන්ස් එක හොයන්න කියනවා. මොකද්ද කරන්න ඕනි? එක රැඩ් කරගන්න ඕනි. මොනවද දෙන්න ඕනි කියන්න බලන්න. මිඩ් පොයින්ට් එක මේ කොහොමද fx වර්ගේ මිඩ් පොයින්ට් එක ඕනේ කියන්නේ x ඕනි නේද ඊට පස්සේ ආයි මොකද්ද fx fx ඕනි fx ආයි මොකද්ද ඕනි fx fx වර්ගේ fx 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 වර්ගය වර්ගේ ඕනි දැන් දීලා තියෙන්නේ මොකද්ද මේකේ fx ක්ලාස් එක දීලා වර්ගේ තියෙනවා ක්ලාස් එක දීලා තියෙනවා ෆ්‍රීකවෙන්සි එක දීලා තියෙනවා ක්ලාස් එක කොහොමද අද ජොයින් වුණාත් අහගෙන ඉන්න තේරෙනවා 4 8 8 12 ඊට පස්සේ 12 16 16 20 එහෙම තියෙනවා ෆ්‍රීකවෙන්සි එක F දීලා තියෙනවා 3 6 4 7 හරිද ඉතින් මේ F ඊළඟට අපි ගන්න ඕනේ මොකද්ද මොකද්ද ගන්න ඕනේ මිඩ් පොයින්ට් එක මිඩ් පොයින්ට් එක X නේ X කියන එක නේද එතකොට මොකක්ද දෙන්නේ මිඩ් පොයින්ට් එක කියන්නේ මේ දෙන්න එකතු කරා ක්ලාස් එක පහළ සීමාවයි ලෝව ලිමිට් එකයි අප ලිමිට් එකයි ඇඩ් කරා ඊට පස්සේ ඒක දෙකට බෙදුවා. ඒතකොට 8යි 4යි 12යි 12 බෙදීම දෙකයි කැල් එක භාවිත කරන්න පුළුවන්. නැත්නම් මැදට වෙන ගාන හරියටම බලන්නකෝ 10යි 14යි 18යි. හරි නේද? ඊට පස්සේ අපි ගන්න ඕනේ මොකද්ද? F ගුණ කිරීම x නේ? ඒ කියන්නේ මේ තීරුව F F ගුණ කරන්න x ගේ මොකක්ද දෙන්නේ? Fx ගුණ කරාම කියන්න බලන්න. කිය දෙන්නේ 18 එනවා 10 18 18 60 18 එනවා 60 60 70 56 56 126 126 126 ඊට පස්සේ තව එකක් මේකට ඇඩ් වෙන්න ඕනේ මොකද්ද fx වර්ගේ fx වර්ගය fx වර්ගය කොහොමද ගන්නවා කිව්වේ හා fx වැඩි කිරීම x fx වැඩි කරනවා x k මේ දෙන්න ගුණ කරන්න. ඒක 6 වරක් 18. 6 වරක් 18 කීයක් එනවද? ගුණ කරලා කියන්න. 70 108 නෝ 108යි. 108 මම හරි කියන්න. හරි. කියන්න බලන්න 108 වෙනස් උත්තරවත් කියන්න. 108 6 500 හා 784 700 2268 68යි නේ හරි ඊට පස්සේ අපි ගන්න ඕනේ මොකද්ද සිග්මා fx වර්ගය fx වර්ගය කියන්නේ මෙන්න මේ තීරුවේ එකතුව මේ තීරුවේ එකතුව ගන්න මේ ටික ඔක්කොම එකතු කරන්න
එකතු කරාම කීයක් එනවද? 3760 3760 60යි. ඊට පස්සේ මට දැන් ඕන වෙනවා. මොකක්ද ඕන වෙන්නේ? sigma fx සිග්මා fx මුත් ගමු අපි. සිග්මා fx මුත් ගමු. සිග්මා fx කීයක් එනවද කියන්න? කියද? 260. 260යි. ආයි අපිට ඕන වෙනවා මොකද්ද? sigma f. සිග්මා f ඕන වෙනවා. සිග්මා f කීයක් එනවද? සිග්මා f කීයක් එනවද? කියද? 20. 20. හරිද? 20 කියලා. හරි. එතකොට අපිට ඉස්සලම දැන් මේ වේරියන්ස් එක හොයන්න, වේරියන්ස් එක හොයන්න මොනවද ඕන වෙන්නේ කියලා? මීන් එක ඕනිද නැද්ද? මීන් එක ඕනිද නැද්ද? මේ ඒ කියන්නේ වේරියන්ස් එකට ඕනේ නැහැ. හරිද? අපිට ඉස්සරහට ඕනේ නැහැ මොකද මේ? ඕකේ මම CV කහ දෙන්නේ නැද්ද? නැහැ නේ. හරි. CV කහල නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මම ඉස්සලම මොකද සූත්‍රය අනිවාර්යෙන් දෙනවා. S වර්ගයේ සමානයි මොකද්ද? සිග්මා fx වර්ගය සිග්මා fx වල සම්පූර්ණ වර්ගයේ බෙදීම n over n minus 1. මට කියන්නේ සිග්මා fx වල වර්ගය කියන්නේ මෙන්න මෙයා. fx වල වර්ගයේ තීරුවේ එකතුව 3700 කිය වෙනවද? 3760 60ක් වෙනවා. එතකොට මෙතන එනවා සිග්මා fx කියක් වෙනවද? 260යි. එයාගේ මොකක් වෙන්න ඕනිද? වර්ගයෙන් ඕනි. ඒක බෙදනවා n වලින්. n n කියන්නේ මේ මුළු එකතුව. n කීයක් වෙනවද? 20යි. ඔක්කොම කොහෙන් බෙදන්න ඕනි කාගෙන්ද? n දෙන එක. 20 රින එක. හරි. ඕකේ නෝ. හරි. එතකොට කියන්න. හරිද? කීයක් වෙනවද? අවසන් උත්තරේ වේරියන්ස් කීයක්ද? කීයද? 20ක් වෙනවලු. මේ අර ආන්සර් ෂීට් එකේ මොකක් හරි අවුලක් තියෙනවද දන්නේ නැහැ. මේ ඒකේ 19 තිබුණනේ. ආ ඒකේ අර වේරියන්ස් එක ගන්න තියෙන FN එක දාලා ඒක ආන්සර් ෂීට් එකේ පොඩි වෙනසක් තියෙනවා. හරිද? ඒක තියන්න. හරිද? ඒක අනුරූප ඩේටා වල සූත්‍රය නේද? ඔව් ඒක මේ ඒක අයින් කරා. හරිද? ඒ උත්තරේ මේ 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 උත්තරේ හරි හොඳේ. මේක. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ දැන් අයි ලියන්න ඕනේ මේක හදන්න වෙලා දීපු නිසා ඊට වෙලා යනවා. හරි. හරි. ස්ක්‍රීන් ෂොට් එකක් ඕනනම් දාගන්න. මම මේක ඩිලීට් කරන්න අතන රෙකෝඩින් එකේ පස්සේ හම්. හරි. දෙවෙනි ගාන. දෙවෙනි ගානට එන්න. දෙවෙනි ගානේ තියලා තියෙනවා. කැල්කියුලේට් මීන් වේරියන්ස් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. මීන් එක හොයන්න ඕනි, වේරියේෂන් එක හොයන්න ඕනි, ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න ඕනි. හරිද? එතකොට අපි මොකද කරන්න ඕනි කියන්නේ මෙතෙන්දි? ක්ලාස් එක දීලා තියෙනවා. ආයෙත් අර විදිහට මේ යන්න ඕනි. ක්ලාස් එක දීලා තියෙනවා. වගු ගහ ගන්නවා. වගුවේ තීරු කීයක් තියෙනවද? මම පහම එකපාර ගහ ගන්නවා මම. එකයි දෙකයි තුනයි හතරයි මෙහෙම. හරි. ඊට පස්සේ ක්ලාස් එක තියෙනවා. ෆ්‍රීකවන්සි එක තියෙනවා. ක්ලාස් එක දීලා තියෙනවා 1 10. ඊට පස්සේ 10 20 20 30 30 40 40 50 50 60 F වෙනවා කීයද කියන්නේ? 11 29 18 4 5 3 මිඩ් පොයින්ට් එක x කියන බලන්න.
මේ දෙන එකතු පහයි කරාම දශම පහයි 5.15 පහයි දශම පහයි 15.25 පහයි 15යි 15යි 25.5 15යි විතරයි. සෝරි 10 නේ තියෙන්නේ. මෙතන පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. අර එදත් ওই ප්‍රශ්නේ තිබුණා අහු එදත් අර මං කිව්වා ඔකේ අර එන්න ඕන කියලා. හරි මෙතන එනවා 5.5. මෙතන 15යි 25යි 35යි 45යි 55යි. ඊළඟට fx තීරුව ගුණ කරාම කීයක් වෙනවද කියන්නේ ඉක්ම. මේකේ තිබුණේ වෙන වැරදි ඇති. කීයද දෙන්නේ? 60.5 65.5. 435 කීයද? 435 535 450 140 140යි 150 225 140 225 225 165 150 නේ සූත්‍රය. හරි 225නේ. මේ වගේ වෙනස් උත්තර આવුත් කියන්න, වෙනස් උත්තර ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් කියන්න. 225යි මෙතන මම දුන්නේ කීයද? ෆ්‍රීකවෙන්සි එක 5. හරි ඊට පස්සේ ගන්න fx වල වර්ගය. ඒ කියන්නේ මෙන්න මේ තීරුවෙන් ගුණ කරන්න. අනිවාර්යයෙන් මේවා ගෙදදී සුළු කරන්න කැලේ එක ගහලා, නැත්තම් ආයි මේව වරදිනවා විභාගය වෙලාදී. ඒක නිසා හරියට සුළු කරලා ටයිම් එක අරගෙන මේව කරන්න. එද මේ බලද්දි කියා උත්තර දෙන්න. කියා දෙන්න මේ ගුණ කරා. පහයි දශම පහම කිරීම. 332.75 332.75ක් නේ. මෙතන 435. 6225 6525 5.525. ඊට පස්සේ 11250 11250 මේ ක්ලාස් ඉන්ටර්වල බිංදු 10 කියලා හැදුවොත් වැරදිද කියලා අහනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දීලා තියෙන්නේ 1.10 කියලා. ඒක නිසා අපිට ඒකට අනුව හදන්න වෙනවා. හරිද? සාමාන්‍ය එහෙම දෙන්නේ නැහැ. ක්ලාස් රේන්ජ් එක සමාන වෙන්න දෙන්නේ. ඇත්තටම බිංදු 10 කියලා තමයි වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ නැහැ. මේ දුන්නු විදිහට අපි හදාගෙන යනවා. බිංදු 10 කියලා අපි ඔයාලා ගාන දුන්නොත් ඒක වෙනස් කරන්න යන්න එපා. හරිද? 1.10 දීලා තිබුණොත් 1.10ට හදන්න වෙනවා. නමුත් මෙහෙම දෙන්නේ නැහැ බොහෝ විට දෙන්නේ. මොකද ක්ලාස් රේන්ජ් සමාන වෙන්න දෙන්නේ. හරිද? පාස් පේපර් එහෙම හදන්න ඇති. ඒ වගේ දෙන්නේ එහෙම සාමාන්‍ය මෙහෙම දෙනවා අඩුයි. එකක්වත් වෙනස් වෙන්නේ නැතුව මෙතන දීලා තියෙන නිසා අපි එහෙම හදාගෙන යන්නේ. හරිද? ඊට පස්සේ තියනවා කීයද? 25 ගුණ කරන්න ඕනි 450. 25 450 ගුණ කරාම කීයද? 11250 ඊළඟට 35 ගුණ කරන්න ඕනි 140. 8900යි 8900ක් එනවා. ඊට පස්සේ 45 ගුණ කරන්න ඕනි 225. 10125ක් එනවා. ඊට පස්සේ 165 ගුණ කරන්න ඕනි 55. කීයද? 975ක් එනවා. ඊට පස්සේ අපි ගන්න ඕනි මේ තීරුවේ එකතුව සිග්මා එක් එක්ස් වර්ගය. කීයක් එනවද මේ ටික ඔක්කොම එකතු කරාම? 42275 45. හොඳයි. ඊට පස්සේ අපිට ඕනේ සිග්මා එෆ් එක්ස්. සිග්මා එෆ් එක්ස් මේකට වෙනස් උත්තරයක් අවු 75.5 1475.5. හරි. ඊට පස්සේ අපිට ඕනේ සිග්මා එෆ් ඕනේ 70. හරි. ඊට පස්සේ පළවෙනි කොටසේ මෙයාගෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ? ඇහුවේ මීන් එකනේ. මීන් එක සමානයි කියන්නේ මීන් එක සිග්මා ඉෆෙක්ට් බෙදෙන සිග්මා ඉෆෙක්ට් සිග්මා එෆ් සිග්මා එෆ් එක්ස් කියක් වෙනවද? 1475.5. ඒක බෙදන්න ඕනේ කාගෙන්ද? 70. හරි. කියක් 1475.5 බෙදන්න 70. කියක් වෙනවද? 1.01 21.08
බිංදුවයි 8ක් එනවා. 7යි 8ක් එනවා මං දශමස්ථාන දෙකට වරේලා ගත්තා. දෙවෙනි එකේ අහනවා මොකද්ද? වේරියන්ස් එකනේ. Variance. වේරියන්ස් එක සමානයි මොකද සමීකරණය? Sigma fx වර්ගය. fx වර්ගයේ අඩු කිරීම my sigma fx fx. සම්පූර්ණ වර්ගයේ බෙදීම n බෙදීම n ඒක. fx වර්ගයේ sigma fx වර්ගය කියන්නේ 442200 7.75. sigma fx කියන්නේ මෙයා හරි 400 1400 කීයක් වෙනවද? 75.75. මෙතන 1475ක් වෙනවා. එයාගේ වර්ගය 1475.5 වර්ගය. බෙදීම මොකද්ද? n කියන්නේ 70යි. n කියන්නේ 70ක් වෙනවා. n කියන්නේ 70ක් වෙනවා. ඒතර අවසාන උත්තරේ කීයක්ද ආවේ? 170.96. 70 වරින් එකයි කීයක් ආවද? 170.96. හයක්. හය. ඊට පස්සේ අපි ගන්න ඕනේ මොකද්ද? SDA. ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් කියන්නේ වේරියන්ස් එකේ මොකද්ද? වර්ගමූලය. 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 කියන්නේ 170.96 වර්ගමූලය. රූට් එක. මෙයාගේ රූට් එක ගත්තම කීයක් වෙනවද? 12.6 ගණක් නේ. 160.96 12.69ක් වගේ ඇවිල්ලා තියෙනවා. හොඳයි. හරි නේද? මේ ප්‍රශ්නෙත් හැමෝටම අවුලක් නෑ නේද? ඔය ප්‍රශ්න ටික නේ කියලා අහලා තිබුණේ. හැමෝම කරා දෙකත් අවුලක් නෑ නේ. හරි. ඊට පස්සේ අපි අද මේ තියටි ටිකුත් කරන්න ඕනේ. මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ටික කරමු. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ හදපුවා ඉන්නවද? මොකද කරේ? මොකද කරේ? මේ පැට්‍රි ඒන් බී වලට වෙනම fx a fx b හොයාගෙන fx a වර්ගය වෙනම හොයාගත්තා fx b වර්ගය වෙනම හොයාගත්තා. ඊට පස්සේ වෙන වෙනම මීන් එක හැදුවා දෙකටම. ඒකනවා මේ වෙන වෙනම දෙකටම වේරියන්ස් එකයි ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එකයි CV එකයි හැදුවා. හදනවා මේ අඩු CV එකක් තියෙන හරි මෝ කන්සිස්ටන්ට් කියන ගත්ත. හරි හරි. මොකද්ද කරන්න ඕනේ? අපි කිව්වා ඉස්සෙල්ලම මොකද්ද CV අගයන් දෙකක්, ඒ කියන්නේ මොකක් හරි ඩේටා සෙට් දෙකක් තියෙනවා නම් වඩාත් උචිතයි කිව්වා CV අගය මොකක් වෙන එකන අඩු එකන. එහෙනම් අපිට CV අගය අඩු එකන තමයි හොයන්න ඕනේ. හයිද? ඔයාලගේ පාස් පේපර් වල මෙහෙම ඇති CV අගය මෙහෙම වගු දෙකකට හොයන් දෙන්න නැතු මුලින්ම මේ මීන් එකයි ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එකයි දෙකම දීලා ඔයාලට CV එක විතරක් හොයන් ස්ටෙප් දෙක තුනකින් මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා දුන්නා. මොකද්ද මේ වගේ ගාණක් දීලා අවස්ථා දෙකකට දීලා ඒකේ වෙන වෙනම CV හොයලා ඒ දෙකෙන් අඩු එකන CV කාගේද කියලා හොයාගත්තා නම් හරි. හයිද? CV ගේ හොයන සූත්‍රය මොකද්ද? CV හොයන සූත්‍රය මොකද්ද? CV එක සමානම් ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එක බෙදීම මීන් එක වැඩි කිරීම 100ට. ඔව්. එතකොට මට කියන්න දැන් ඔතනදී මේ මෙතන කීයක් ඔයාලට ආවද ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එක? දැන් ඔය මම හදමු දැන් අපි ඒක මෙන්න මේක කොහොමවත් පේපර් රෝල් දෙන්නේ නැහැ. හොඳේ පේපර් රෝල් මේවා දෙන්නේ නැහැ. අනිත් සමීකරණ දෙනවා මෙන්න මේ වගේ සමීකරණ දෙන්නේ නැහැ. ඒවා මතක තියාගන්න ඕනේ අපි අනිවාර්යයෙන්. හරිද? ඒතර ෆැක්ටරි A and ෆැක්ටරි B වල ඔය මීන් එක මේකේ දාලා තියෙනවා කියන නාවත් දන්නේ නැහැ. හරිද? ඔකේ මම ඔය ආන්සර් ෂීට් එකේ වැරදිනේ ගොඩක් ඒවා. හරි. එතකොට අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනි? ෆැක්ටරි A අරගෙන අර මේ කරා වගේම මොකක් ගහ ගන්නවද? වගුවක් ගහලා. හරිද? වගුව හදලා මොකද කරන්න ඕනේ?
මිඩ් පොයින්ට් එකයි fx එකයි හොයාගන්න. අන්න හරි. මීන් එක සහ ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එක හොයලා එයාගේ CV එක මොනා කරගන්න ඕනද? හොයාගත යුතුයි. හරිනේ? 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ෆැක්ටරි A සැලකුවා. එයාගේ අපි ගන්නව මොනවද ෆැක්ටරි A එකේ? ෆැක්ටරි A එක ගත්තට පස්සේ මෙයාගේ ක්ලාස් එක දන්නවා, ෆ්‍රීකවෙන්සි එක දන්නවා. ක්ලාස් එක තමයි 550 650. මෙයාගේ 650 750. මෙයාගේ 750 850. 850 950. 950 1050. මෙයාගේ ෆ්‍රීකවෙන්සි එක ෆැක්ටරි A විතරයි මම දැන් සලකන්නේ. 22 52 20 16 මොන දීලා තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා මිඩ් පොයින්ට් එක. මිඩ් පොයින්ට් එක කීයද එන්නේ? 500 800 800 900. ඊට පස්සේ අපි ගන්න ඕනේ fx තීරුව සහ fx වර්ග තීරුව. fx කියන්නේ මේ දෙන්න ගුණ කරන්න 6000යි මෙතන. හරිනේ. හරිනේ. එකසිය විස්සක්නේ. සිග්මා එෆ් එක්ස් කීයක් ආවද? 97000ක්. එෆ් එක්ස් වල වර්ගය ගමු අපි. මේ මේ මෙයා මෙයාගෙන් ගුණ කරා. 360000ක් එනවද? 136ක් එනවද? 36යි 36ක් වෙනවා. හරි. මෙතන එනවා 0.2යි 2078 වැඩි කරනවා 10යි 4 වෙන බලේ. කීයදාවේ? 2000 1078 1078ක් නේ. ඔව්. එන 3328 වැඩි කිරීම 10යි 4. දාසේදාස් 1620 වැඩි කිරීම 10යි 4. එදාස් 600 වැඩි කිරීම 10යි 4. මේ ටික ඔක්කොම එකතු කරාම කීයක් වෙනවද? 7986 වැඩි කිරීම 10යි 4. හරි. තොර අපිට කරන් තියෙන කෙලීම මොකද්ද? මේකේ මීන් එක හොයනවා. x බා හොයන්න. සිග්මා fx බෙදීම සිග්මා f 97000 බෙදනවා. මේවා කැල් එකෙන් කරන් තියෙන එක නිසා බය ගන්න එපා හොඳේ. ඔක කැල් එකෙන් හොයන් තියෙන එක නිසා අය වැඩි හිතන් දෙයක් නැහැ. හරිද? කිය දෙන්නේ. මෙතන කීයක් වෙනවද? 808.33. 808යි. 808ක් නේ. ඊට පස්සේ S වල වර්ගය ගන්න variance එක. sigma fx වර්ගය ඍණ sigma fx වල සම්පූර්ණ වර්ගයේ බෙදීම n බෙදීම n ඍණ 1. මේකට ආදේශ කරාම sigma fx වල මම ආදේශ කරන්න යන්නේ නැහැ. කැල් එකකින් ගහලා ගන්න තියෙන ටිකක් ලොකු උත්තරයක් එනවා. ඉතින් ඊට පස්සේ S වල වර්ගය ගත්තම කීයක් ආවද? 12199.16. 12199.16. එකයි හය. මේ ගාන දාව අනිත් අයටත්. මං ගාන ලියා ගන්නකොට ලියාගෙන තියෙන 650 750 රේන්ජ් එකට ෆ්‍රීකවෙන්සි එක 20 දාලා. ආ ඕක ඕක ප්‍රශ්නයක් කියලා සොඳි. ප්‍රශ්නේ ලියනකොටම ලියලා තියෙන්නේ එහෙමද? එහෙනම් මේ පේපර් එකේ බලද්දි ඔය වගේ පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම වුණොත් ඉවරයි අපරාධේ. හරිද? ඒ නිසා ඔක ඒකයි මම ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. හරිද? ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් මේ හොඳයි. gedaddi ay හදනකොට ඔය වැරදි අහුවෙනවනේ. හරිද? S වල වර්ගයේ මේ ගානක් එනවලු. අනිත් අයටත් ඒ ගාන එනවද? මේ ගාන එනවද?
මේ 12199 98 ඒ චුට්ටක් එහෙම වුණාට කමක් නැහැ. ඊට පස්සෙත් මොකක් ගන්න ඕනද? SDX කියන්නේ මෙයාගේ මොකක්ද දෙන්නේ? වර්ගමූලය ගන්න. කීයක් වෙනවද? 110.45 100 10.45 ඊට පස්සේ අපි අනිවාර්යයෙන් ගන්න ඕනේ CV එක. Coefficient of variation. කොහොමද ගන්නෙ? කියන්නේ මොකද්ද? 110.45 ඒක බෙදන්න මීන් එකේ 808.33 ගුණ කිරීම 100යි. කීයක් වෙනවද? percentage 13.66 13.66ක් වෙනවා. ඔන්න ඔය විදිහටම මොකක් කරන්න ඕද? ෆැක්ටරි බී වලටත් මෙන්න මේ ස්ටෙප් ටිකම හොයන්න ඕනි. ආයි මම මේක හදන්න යන්නේ නැහැ. හදලා මොකක් කරේ අවුලක් ආවොත් ඒවා ටික මට එවන්න. හරිද? ඊට පස්සේ ඒක චෙක් කරගමු. ෆැක්ටරි බී වලට හේවුවට පස්සේ ෆැක්ටරි බී වල මොකක්ද දෙන්නේ? 14.34 ෆැක්ටරි බී වල මේ ස්ටෙප් ටිකම ෆලෝ කරන්ද? 14.34 3.4යි. හරිද? ඔන්න CV එක එනවා. ඊට පස්සේ අපි ප්‍රශ්නේ අහුවා the bulb which factory more consist from the point of view length of the life. මොකද අපිට කියන්න තියෙන්නේ? CV එක CV of factory B greater than CV of factory A. So factory A is හැමෝටම තේරුණාද එතනට එනකම්? ප්‍රශ්නයක් නෑ නේද? හරි නේද? හරි, අපි පාස් පේපර් ටික ඩිස්කස් කරන්න කලින් මම චූටි දැන් මේ කොටස් වලට අදාළව පොඩි තියරි කොටසක් කරලා ඉන්නවා. දැන් ගණන් ටිකක් හැදුවමනේ පාස් පේපර් වල. ඒතර පළවෙනි ප්‍රශ්නේ හදන්න පුළුවන්ද බැරිද? මම අර චාට් ටික අඳින විදිහ චුට්ටක් කියලා දෙන්න තියෙනවා, ඩයග්‍රෑම් ටික. ඒ අරෙන් අනිත් හැදුවද නැද්ද? කොහොම හදපොයේ? චැට් එකට දාන්න බලන්න. හැදුවද නැද්ද කියන්නේ? කමක් නැහැ, හැදුවේ නැත්නම් නැහැ කියන්නේ. නමුත් ඉතින් කරගෙන ගියා නම් ලේසියිනේ. ඒතකොට මේක අනිත් සබ්ජෙක්ට් එක වලට දැන් විභාගෙ කිට්ට වෙනකොට මේ ටික ඉවර කරගත්තාම ලේසියිනේ. කරුපය ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? එක්කරණයි. අනිත් අය නැද්ද? කරන්න බැරුවද? දෙන්නයි, තුන්දරයි, හතරයි, පහයි, හයයි, හතයි. කරන්න බැරි වුණු අයත් ඇති. හරිද? ඒකට එකක් හරි කරලා තියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අවසාන වෙනකම් මම කිව්වනේ මේ ටික කරගෙන ගියාට පස්සේ ඔයාලටයි වෙනම බලන් දෙන්න MCQ ටික එහෙම අපිට සාකච්ඡා කරන්න තියෙන අවසාන ටිකේ. තීරි ගැන බය ගන්න එපා. ඒ ටික ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. ඒ ටිකට අදාළව ඒ ටික දෙනවා. හරි. හොඳ කරලානේ, ගොඩක් අය හරුලන්නේ. හොඳ, එහෙම තමයි. වැට් ටික ඔහොම කරගෙන යන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හරි. ඊළඟට ඔයාලගේ තියරි පාට් එකේ ඊළඟට අපිට කතා කරන්න තියෙන දැන් මේ ටික අද ප්‍රොබබිලිටි වලට අදාළ කොටස මම සාකච්ඡා කරන්න හිටියේ. දැන් ඔයාලගේ එකට අදාළව අපි තියරි පාර්ට් එකේ තියෙන ටික මම කොහොමත් මේ පාස් පේපර් ටික දැන් මේ තියරි චූටි තියරි කොටසක් තියෙනවා. ඒ ටිකත් කරලාම අපි පාස් පේපර් ටික
ඩිස්කස් කරමු. පාස් පේපර් ටික ඩිස්කස් කරමු. මේ පළවෙනි ප්‍රශ්නේ හැම එකම හැම පේපර් එකෙන් පළවෙනි ප්‍රශ්නේ ඩිස්කස් කරමු. ඊට පස්සේ මේ probability මේ කොටස් දෙකක් තව දවස් දෙකකින් විතර ඉවර කරලා පස්සේ අපිට ඒක ඉවර කරන්න පුළුවන් සම්පූර්ණම. ඊට පස්සේ අපිට තියෙන්නේ MCQ ටික කතා කරලා ආයෙසරයක් මුලින්නම් මේ ටික මතක් කරගෙන ඉන්න. හරිද? මම ටයිම් ටේබල් එක මේක අර බදාදා තියෙන එක පොඩ්ඩක් කියන්න ඕනේ. බදාදාගේ චූටක් සමහරට මේ මේ බදාදා එක අවද්ද 22 දාලා තිබුණානේ. 22 එක බොහෝ විට මට 23 කරන්න වෙයි. මේ මම අද හරියටම කියන්නම් ඒක. ඒක විතරයි නැත්නම් හිට අර සම්ද තියෙන එක තියෙනවා මේ ටික මමයි කියන්න. හරිද? හරි. දැන් අපි බලමු. ඔයාලගේ ඒ තියරි පාට් එකේ කරන්න බැරි වෙච්ච කොටස හරිනේ. ඕකේ බලන්න පළවෙනි පේපර් වල පාස් පේපර් වල මම පොඩ්ඩක් මේ දැන් බලන්න. ඕකේ තියෙනවා අර වේරියබල්ස් ගැන එහෙම අහලා තියෙනවා. ඒක නිසා මම ඒ වේරියබල්ස් මොනවද ඒ ටික කොහොමද හඳුනාගන්නේ කියන එක අද මම සාකච්ඡා කරනවා. ඒ ටික සාකච්ඡා කරලා පස්සේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් කොහොමද chart ටික ඇඳගන්නේ, කොහොමද diagram එකක් ඇඳගන්නේ ඒවා මම කියලා දෙන්නවා අද. හරිද? හරි. හරි, ලියාගන්න ටොපික් එක පොඩි තියරි කොටසක් අපි කරලා වේරියබල්ස් ගැන කතා කරලා එකෙන් අදාළව එකෙන් අදාළ වේරියබල්ස් ටික ඔක්කොම ඉවර කරමු. හරිද? මොකද ඊළඟට ප්‍රොබබිලිටි වලට යනකොටත් මේ ටික ඕනි වෙනවා. ලියාගන්න ටොපික් එක වේරියබල්ස්. මේ වේරියබල්ස් ගත්තම වේරියබල්ස් ගත්තට පස්සේ අපිට කතා කරන්න පුළුවන් කොටස් දෙකක්. එකක් ක්වොන්ටිටේටිව්. මේ ක්වොන්ටිටේටිව් වේරියබල්ස් ගත්තම ක්වොන්ටිටේටිව් වේරියබල්ස් එකක් කියලා කියන්නේ අපිට මේවා ප්‍රසන්ට් කරන්න පුළුවන් නියුමරිකල් වැලියු වලින්. ඒ කියන්නේ අංක වලින්. හරිද? ඔයාලා රිසර්ච් එක කරන්න ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් මෙයාලගේ මොකද්ද මේ සංඛ්‍යා මේ වශයෙන් දත් එකතු කරලා කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා ක්වොලිටේටිව්. ක්වොලිටේටිව් කියලා කියන්නේ ක්වොලිටේටිව් රිසර්ච් එකක් කියන්නේ එයාලගේ අපි ඉගෙන ගන්න මොකක් හරි ලක්ෂණයක් ගැන. හරිද? එක්ස් ඒ කියන්නේ අපි ගත්තොත් ජෙන්ඩර් එක ගත්තොත් එයාලා ඩිෆර් වෙන්නේ මේල් ඇන්ඩ් ෆීමේල් කියලා. හරිද? එතකොට බ්ලඩ් ගෲප් එක දක් ගත්තොත් එක්කෙනෙක්ගේ බ්ලඩ් ගෲප් එක A අනිත් එක B අනිත් එක AB වෙන්න පුළුවන් නැත්නම් O වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒවා ඒක නියුමරිකල් නෙමෙයි. ඒ කියන්නේ අංකමය සංඛ්‍යාත්මක ගැටන එකක් නෙමෙයි. හරිද? ඒක සංඛ්‍යාත් එක්ක යන එකක් නෙමෙයි ක්වොලිටේටිව් කියලා කියන්නේ. ක්වොන්ටිටි එකක් කියලා කියන්නේ ක්වොන්ටිටි කියන්නේ ප්‍රමාණයක් නේ. ක්වොන්ටිටේටිව් කියලා කියන්නේ එතකොට කිසියම් වේරියබල් එකක් අපිට දක්වන්න පුළුවන් කිසියම් සංඛ්‍යාවකින් නියුමරිකල් වැලියු එකකින් ප්‍රසන්ට් කරන්න පුළුවන්. හරිද? අරකට තියෙන්නේ අපිට ලේබල් එකක් දෙන එක විතරයි. බ්ලඩ් ගෲප් එක ක්වොලිටේටිව් එකක් කියලා කියන්නේ එයාට ලේබල් එකක් දෙනවා. අංකයක් දෙන්නේ නැහැ අපි. හරිද? ඒ කියන්නේ අංකකින් නෙමෙයි මේල් හෝ ෆීමේල්. බ්ලඩ් ගෲප් එක ගත්තොත් මෙයා A ද B ද AB ද O ද බ්ලඩ් ගෲප් එක අනුව ඒක දෙනවා. හරිද? එතකොට මොකක් හරි විභාගයක් තියෙනවා. ඒකේ පාස් ද බේල්ද කියන එක නා විදියට දෙන්න පුළුවන් ලකුණු. නමුත් එයාලගේ ලකුණු මට්ටම දෙන්න පුළුවන් මේ මේ මට්ටමේදී මේ මෙහෙම තියෙනවා මෙහෙම. හරි. එතකොට අපි සංඛ්‍යාමය වශයෙන් දක්වනවා අපි ඒවට කියනවා ක්වොන්ටිටේටිව් වේරියබල්. ක්වොලිටේටිව් කියලා කියනවා එයාගේ වේරියබල් එක ක්වොලිටේටිව් කියලා කියනවා. එයාව දක්වන්නේ අපි මෙයාලගේ ලේබල් කරලා එයාගේ ලක්ෂණයක් විදියට එයාගේ ගුණයක් විදියට මොකක් හරි ස්පෙસિෆික් ගුණාංගයක් අනුව තමයි ක්වොලිටේටිව් වේරියබල් එක හඳුනගන්නේ. දැන් මේ දෙක අතර වෙනස් තේරෙනවද කියන්නේ? ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් කියන්නේ මොකද්ද කියලා? තේරෙනවද කියලා? ඒ දෙක අවුලක් නැහැ නේද? තේරෙනවා. හරි. මේවා කරන්න පුළුවන් මොකද්ද? මෙෂර් කරන්න පුළුවන්. ඔයාලගේ සයිට් එක ඒවා පොඩ්ඩක් ඔයාලගේ ලෙක්චර් සයිට් එක විනාඩියක් ඉන්න කවුරු හරි දාලා තිබුණා එකක් පොඩ්ඩ බලමු. ඔයාලගේ ස්ලයිඩ් වල තියෙන වචන වලින් පොඩ්ඩ ලියාගමු. අපි නිකන් 10000 මං කිව්වේ මොකද ඔයාලගේ MCQ වලට එහෙම දෙන්නේ ඒවා එහෙම වගේ දෙන නිසා. ඒ වගේ චුට්ටක් ඒකට අනුව පොඩ්ඩක් මේ ලියාගන්න එක හොඳයි. මේවා එක්ස්ප්‍රෙස් කරන්න ඕනි නියුමරිකල් වැලියු වලින්. මේවා ලේබල් කරන්න ඕනි. එච්චරයි. හරිද? එකට අදාළ මට දාලා දෙනවා විනාඩියක් ගන්න. ඔයාලගේ වගේ දාලා තියෙන මෙෂර්ඩ් ඉන් නම්බර්ස්. හරි, නැත්නම් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. can be express
in numbers. මේවට example තමයි. අපිට ගන්න පුළුවන් age එක ගන්න පුළුවන් නේද? age එක ගන්න පුළුවන් weight එක ගන්න පුළුවන් මේවා. can be expressed in qualitative attribute with name or label. label එකක් සහිත දක්වන්න පුළුවන්. උදාහරණ තමයි example blood group gender කරේක. ඒවා quantitative qualitative. මේ quantitative ඒවා කොටස් දෙකකට කඩන්න පුළුවන් අපිට. quantitative කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. එකක් discrete. මොකද මේ discrete කියන්නේ කියලා කියන්නම් මම. discrete variable සහ continuous variable. discrete variable සහ continuous variable. මේ discrete සහ continuous කියන එකේ වෙනසත් කොහොම ඉගෙනගෙන අපි ඔක දාගමු. discrete කියලා කියන්නේ දැන් මං කිව්වනේ මේ මේක numerical විදිහනේ සංඛ්‍යාමය වශයෙන් දක්වන කිව්වේ. හරිද? ඒ සංඛ්‍යා වශයෙන් දක්වන කොටත් අපිට කියන්න පුළුවන් මෙහෙම. age එක ගන්න පුළුවන් කොහොම? අවුලක් නැහැ. කවුරු හරි කියමුකෝ මෙහෙම. number of children කියලා. number of children කියන එක නම් ගත්තොත්. හරිද? අපි ගත්තොත් එක variable එක number of children. හරිද? number of children කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් කොහොමද? එක්කෝ එකනයි නැත්නම් දෙන්නයි නැත්නම් 10යි නැත්නම් 20යි නැත්නම් 25යි 30යි 45යි එහෙම. කවුරුත් කියන්නේ නේද 45.5යි කියලා. එහෙම කියන්න පුළුවන්ද? number of children පුළුවන්ද? බෑ නේද? හරිද? එතකොට එයාලගේ ගන්න පුළුවන් specific numbers විතරයි. ඒ කියන්නේ අර decimal ගන්න බෑ. දශමේ සංඛ්‍යා ගන්න බෑ. හරිද? ඒතොර එයාලා ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා විතරයි. අන්න ඒ වගේ පූර්ණ සංඛ්‍යා විතරක් ගන්නවා නම් එයාලා discrete random discrete variable කියලා කියනවා. continuous කියලා කියන්නේ අපිට මොකක් හරි range එකක් ගත්තට පස්සේ අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. infinite number සංඛ්‍යාවක් තියෙනවා. අනන්ත සංඛ්‍යාවක් තියෙනවා ඒ range එක තුල. හිතන්නකෝ. දැන් අපි 1 ඉඳන් 10 දක්වා 1 ඉඳන් 10 දක්වා range එක ගත්තොත් එතන weight එක කියලා. හරිද? weight එක පොඩි ළමෙක් ගන්නවා එයාගේ weight එක. weight වල එයාගේ 2.5ක් වෙන්න පුළුවන් 2.5ක් වෙන්න පුළුවන් 2.3ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් කිලෝග්‍රෑම් 5.8ක් වෙන්න පුළුවන්. අන්න ඒවට කියනවා එකින් එකට ඕනම සංඛ්‍යාවක් ඒ රේන්ජ් එක තුල ගන්න පුළුවන් නම් අපි ඒවට කියන කන්ටිනියස් වේරියබල්. හරි ඩිස්ක්‍රීට් වේරියබල් කියලා කියන්නේ මොකද්ද? අර පූර්ණ සංඛ්‍යාව විතරයි ගන්න පුළුවන්. ඒ අතර තියෙන දශමේ සංඛ්‍යාව ගන්න බැහැ. හරිද? ෆැමිලි මෙම්බර්ස්ලා. හරිද? ඒ කියන්නේ අර ගණනක් නේ මිනිස්සු ගණන ඒවා ගත්තට පස්සේ ඒවට අපි කියනවා මොකද්ද මේ discrete random variable අනිත් එක continuous random variable. ඒ දෙක අතර වෙනසක් තියෙනවද කියන්නකෝ ඉස්සෙල්ල. තේරුණාද? උත්තර දෙන්න. තේරුණා නේද? අවුල නැහැ නේද කො chat එකට හරි දාගෙන යන්න නැත්නම් ඉතින් ආයිසර කියලා දෙන්න ඕනේ. තේරුණා සර්. තේරුණා සර්. හරි chat එකට හරි දාගෙන යන්න. හරි මේ ඉස්සලා මේක දාගන්නකෝ මම මෙතන ඉඳ වදි නිසා මම පස්සේ මේක දාන්න. variables කොටස් දෙකයි. quantitative variable can be expressed in numbers. මේක දාගන්නකෝ.
ආය පාරක් කියලා දෙන්න පුළුවන් වෙයිද කියලා චැට් එකට දාලා තිනවා මම පොඩ්ඩක් කියන්න. මෙහෙමයි මම අද දැන් පාටම් ගත්ත ඉතින් ඉස්සලම මේ හෝම්වර්ක් ටික සාකච්ඡා කරා. දැන් වේරියබල්ස් ටික ගැන කියන්න තියෙනවා. වේරියබල්ස් ගත්තට පස්සේ වේරියබල්ස් කොටස් දෙකයි. හරිද? ඒ කියන්නේ අපිට දෙන පැරාමීටර්ස් වේරියබල්ස් කොටස් දෙකයි. එකක් ක්වොන්ටිටේටිව් වේරියබල්ස් අනිත් එක ක්වොලිටේටිව් වේරියබල්ස්. ක්වොන්ටිටේටිව් කියල එක ක්වොන්ටිටි එකක් ප්‍රමාණයක්. හරිද? ඒතර ප්‍රමාණයක් ගත්තට පස්සේ ක්වොන්ටිටේටිව් වේරියබල් එකක් ගත්තම ඒ ප්‍රමාණය ගත්තම ප්‍රමාණයක් එක් දක්වන්නේ අපි සංඛ්‍යා වලින්. ඒ කියන්නේ අපිට මේවා පුළුවන් එක්ස්ප්‍රස් කැන් බී එක්ස්ප්‍රස් ඉන් නියුමරිකල් වැලියු නැත්නම් නම්බර්ස්. උදාහරණයක් විදිහට ෆැමිලි මෙම්බර්ස්, ගෲප් මෙම්බර්ස් නේ. ඊට පස්සේ මොකක් හරි වෙයිට් එක හේ හේ මේ බර වෙයිට් එක ඒජ් එක ඔය මොකක් හරි ගත්තොත් අර සංඛ්‍යා වලින් තමයි අපි දක්වන්නේ. ඒවට අපි කියන මොකද්ද? ක්වොන්ටිටේටිව් වේරියබල්ස් කියන. හරිද? ඒ ක්වොන්ටිටේටිව් වේරියබල්ස් කියන්නේ එතකොට සංඛ්‍යා වලින් දක්වන ඒවා. ක්වොලිටේටිව් කියලා කියන්නේ මොකක් හරි ලක්ෂණයකින් මොකක් හරි ලක්ෂණයක් එක්ක දක්වන ඒවා. ඒතකොට එයාට ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ජෙන්ඩර් එක ගත්තොත් එක්කෝ මේල් නැත්නම් ෆීමේල්. අපිට එයාට අංකයක් දෙන්නේ නැහැ, අපි ස්පෙසිෆික් නම්බර් එකක් දෙන්නේ නැහැ. එක්කෝ ජෙන්ඩර් එක මේල් එක නැත්නම් ෆීමේල් එක. හරිද? ඊට පස්සේ බ්ලඩ් ගෲප් එක ගත්ත උදාහරණයක් විදියට. එතකොට බ්ලඩ් ගෲප් එක A වෙන්න පුළුවන්, B වෙන්න පුළුවන්, AB වෙන්න පුළුවන් නැත්නම් O වෙන්න පුළුවන්. එතකොට බ්ලඩ් ගෲප් එක වෙන්න පුළුවන් ඒවා. එතකොට එයාලගේ අංකයක් නෙවෙයි තියෙන්නේ. එයාට අදාළ කොන්ටි ක්වොලිටේටිව් ඇට්‍රිබියුට් එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒකට අපි කියනවා can be expressed in qualitative attribute. ඒක නම්බර් කරලා එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. නේම් එකක් විදියට නැත්තම් නමක් විදියට දෙන්න පුළුවන් නැත්තම් එයාට ලේබල් එකක් විදියට දීලා දෙන්න පුළුවන්. ඒක උදාහරණයක් විදියට ඒක කිව්වා. ඊට පස්සේ අපි ක්වොන්ටිටේටිව් ඒවා. ඒ කියන්නේ සංඛ්‍යා වලින් දාපු ඒවා කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි discrete random variable, discrete variable, අනිත් එක continuous variable. මේ discrete කියලා කියන්නේ අපි දීලා තියෙන range එකක් තුල අපිට ගන්න පුළුවන් specific value ටිකක් විතරයි. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා ටික විතරයි. එකේ ඉඳන් 10 දක්වා ගත්තොත් එක ගන්න පුළුවන්, දෙක ගන්න පුළුවන්, තුන ගන්න පුළුවන්, හතර ගන්න පුළුවන්, පහ ගන්න පුළුවන්, හය ගන්න පුළුවන්, හත ගන්න පුළුවන්, අට ගන්න පුළුවන්, නවය ගන්න පුළුවන්, 10 ගන්න පුළුවන්. නමුත් ඒ අතර තියෙන එක දෙක අතර තියෙන 1.5, 1.3, 1.45 ඒ වගේ දශම සංඛ්‍යා ගන්න බෑ. හරිද? ඒතර ෆයිනයිට් නම්බර්ස් කීපයක් විතරයි ගන්න පුළුවන්. ලිමිටඩ් නම්බර් කීපයක් විතරයි මේකෙන් ගන්න පුළුවන්. හරිද? ඒකෙන් තෝරාගත්ත අගයන් කීපයක් විතරයි ගන්න පුළුවන් ඒ රේන්ජ් එකෙන්. අපි යාළුවන්ට කියනවා උදාහරණයක් විදිහට අපි ගත්තා මොකද්ද? Number of children, number of group members. එතකොට group members ලා එක්ක 4යි නැත්නම් 5යි. 4.5යි 5.5 එහෙම කියන්න බෑ. හරි දේවට අපි කියන මොකද්ද? මේ discrete variable කියලා. Continuous කියලා කියන්නේ දීලා තියෙන range එකේ එන ඕනම number එකක් ගන්න පුළුවන්. Decimal වෙන්න පුළුවන්, ඕන ඕන number එකක්. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, දශම සංඛ්‍යාවක් වෙන්න ඕන එකක්. එක ගන්න පුළුවන්, දෙක ගන්න පුළුවන්, 1.25 ගන්න පුළුවන්, 1.3 ගන්න පුළුවන්, ඕන රේන්ජ් එක ගන්න පුළුවන්. අපි අර කියනවා කන්ටිනියස් වේරියබල් එක. තේරුණාද මිස්? කවුරු හරි ඇහුවා තේරුණාද? චැට් එකට දාලා දෙන්න තේරුණාද? හරි හොඳයි. මේකෙන් ඩිස්ක්‍රීට් එකකට ලියා ගන්න පුළුවන් can take only limited number of possible value. නැත්තම් can take only finite number. Example එකක් තමයි ඔය number of children. Continuous random variable කියලා කියන්නේ can take any value in given range. දීලා තියෙන range එකේ ඕන එකක් ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මේක. ඉතින් අපි කියනවා මෙතනදී infinite numbers.
අනන්තයක්. අනන්ත සංඛ්‍යාවක් ගන්න පුළුවන්. අපිට 1.1 ගන්න පුළුවන්, 1.2 ගන්න පුළුවන්, 1.3 ගන්න පුළුවන්, 1.115 ගන්න පුළුවන්, ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්ෆයිනයිට් කියනවා. පරිමිත අපරිමිතයි. මේකේ ෆයිනයිට් පරිමිත සංඛ්‍යාවක් ගන්න පුළුවන් මේකට. හරි නේද? එතකොට ඕන එකක් දුන්නොත් අපිට හොයා ගන්න පුළුවන්ද බැරිද? සර් කන්ටිනියස් වේරියබල් වලට එක්සැම්පල් මොකක් වගේද ගන්න පුළුවන්? ඒකද ගන්න පුළුවන් මිස්? මේ ඒජ් එක ගන්න. අපිට දැන් ඒජ් එක කිව්වොත් මෙහෙම, ඒජ් එක වයස අවුරුදු මෙච්චරයි, මේ අපිට ওই දශම සංඛ්‍යා වලින් දක්වන්න පුළුවන්නේ. අවුරුද්දයි මාස මෙච්චරයි, තේරෙනවද? ඒතර අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි weight එක ගන්න පුළුවන්. weight එක ගන්න පුළුවන්, තේරෙනවනේ? ඒ කියන්නේ 2.5යි 4යි කිලෝග්‍රෑම් එහෙම පුළුවන්නේ, තේරෙනවද? ඒජ් එකත් ගන්න පුළුවන්. ඒජ් එකත් අවුල නැහැ. ඒජ් එක අවුරුදු 5යි 10යි නේ, 5 10 අතර, 5යි 6යි අතරත්, 5 දශම ගානේ ඉන්න පුළුවන්. දශම කියන්නේ මාස වලින්, තේරෙනව නේද? හරි නේද? ප්‍රශ්නය අපි එක්කම අවුල නැහැ නේ. හරි, කාටතර මොකක් හරි උදාහරණයක් දුන්නොත් ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ, වේරියබල්ස් ගැන ඔය කතාව ඔය ටික තේරෙනවද කියන්නකෝ. ඒ වේරියබල්ස් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙන්නේ. ඊපස් ස්කේල්ස් ගැන දැනගන්න ඕනි. වේරියබල්ස් තේරෙනවද හැමෝටම? කොහොමද තේරෙන්නේ ඕනි? මොකද මේ MCQ එහෙම අහනවා. ස්ට්‍රක්චර් එකේ ඒ කියන්නේ ප්‍රශ්න වල අහන්න පුළුවන්. ඔව් සර් තේරුණා. ඔව් සර්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහගන්න, වරක් කරන්න නැතුව. හරි, මම ප්‍රශ්නයක් නැහැ අහන්න. හරි, එහෙනම් අපි මේක ස්කේල්ස් ටිකට යමු. ස්කේල්ස් ටිකට මේ ස්කේල් හදලා තියෙන්නේ මේවාම මෙෂර් කරනකොට අපිට ස්කේල් ටිකක් දැනගන්න. හරිද? ඒතකොට ස්කේල් හතරක් ගැන කතා කරනවා. ක්වොන්ටිටේටිව් වේවටයි ක්වොලිටේටිව් වේවටයි තමයි වෙනම දාලා තියෙන්නේ. මේක ලියන කවුරු හරි ඉන්නවද? ලියලා ඉවරද? හරි, ලියලා ලියලා ඉවරනම් ක්ලියර් කරන්න. ස්ක්‍රීන්ෂොට් එක හරි දාගන්න. හරි හරි, ලියා ගන්න. එමු ඊළඟ ටොපික් එක මේ වගේ අනිවාර්යෙන් MCQ structured වලට අහනවා. scales of measurement. මේ ස්කේල්ස් ගත්තට පස්සේ ස්කේල්ස් හතරක් ගැන කතා කරනවා අපි. ස්කේල්ස් හතරක් ගැන කතා කරනවා. ඒ ස්කේල් හතර වෙන් කරලා තියෙනවා ක්වොන්ටිටේටිව් වලට වෙනමයි. ක්වොන්ටිටේටිව් ඩේටා වලට වෙනමයි, ක්වොලිටේටිව් ඩේටා වලට වෙනමයි. මේ ක්වොන්ටිටේටිව් ඩේටාස් වලට ක්වොන්ටිටේටිව් ඩේටා වලට කොටස් දෙකක් දා තියෙනවා. නොමිනල් නොමිනල් ස්කේල් එකයි ඕඩිනල් ස්කේල් එකයි. ක්වොලිටේටිව් එකට දීලා තියෙනවා ඉන්ටර්වල් ස්කේල් එකයි රේෂියෝ ස්කේල් එකයි. නොමිනල් ස්කේල් එකයි ඕඩිනල් ස්කේල් සර් සර් ක්වොලිටේටිව් එකට නෙමෙයිද නොමිනල් එකයි ඕඩිනල් එකයි?
නොමිනල් සරිසරියෝ මේ මෙතර වෙනස් වෙන්න ඕනි ක්වොන්ටිටේටිව් එක. ඔව් හරි ඒක හරි සංඛ්‍යාත්මක පැත්තට යන්නේ. හරි මිනර එකින්ද මේක මාරු වෙනවා. ටොපික් දෙක චුට්ටක් මාරු කරගන්න. මෙතන යන්න ඕනි නොමිනල් ඕඩිනල් කියලා කියන්නේ ලක්ෂණයක් අනුව දෙන එකක්. ඒක මාර දෙකීමත් එක්ක කියන එක පොඩ්ඩක් හරි. හරිද මේ ක්වොලිටේටිව් මේ ක්වොන්ටිටේටිව් සංඛ්‍යාත් එක්ක ඉන්ටර්වල් එකයි රේෂියෝ එකයි යන්නේ. හරි ඒක හරි හොඳයි මතක් කරගන්න උත්තර. මේ ක්වොලිටේටිව් ඩේටා වලට තමයි නොමිනල් ස්කේල් එක ඔඩිනල් ස්කේල් එක යන්නේ. ක්වොන්ටිටේටිව් වලට යනවා ඉන්ටර්වල් ස්කේල් එක රේෂියෝ ස්කේල් එක. හරිනේ මයික එකට කියන්න. එතකොට ඔක කොහොමද ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් කියලා හොඳට තේරෙනවා. මයි දෙකෙන් විස්තර කරාම හරි. ඊට පස්සේ මේ නොමිනල් ඒවා ගත්තම මේ නොමිනල් එකක් ගත්තට පස්සේ මේවා අපිට ලේබල් කරන්න පුළුවන් ඒවා. දැන් ක්වොලිටේටිව් ඒවා දන්නවනේ අපි, මේවා ලේබල් කරන්න අපි. හරිද? එතකොට නොමිනල් ස්කේල් එකයි ඕඩිනල් ස්කේල් එකයි ගත්තට පස්සේ අපිට මොකක් හරි ලේබල් කරන්න දෙන්නේ. අංක නෙමෙයි, අංක මේ විදියට නෙමෙයි, ලේබල් කරන්න තමයි පුළුවන්. හරිද? එතකොට අපිට මේවා ගත්තට පස්සේ බ්ලඩ් ගෲප් එක ගන්න පුළුවන්. හරිද? බ්ලඩ් ගෲප් එක ගත්තට පස්සේ මට කියන්නකෝ, මේ බ්ලඩ් ගෲප් එක ගත්තට පස්සේ ඒක බ්ලඩ් ගෲප් එක ගත්තොත් ඒක ක්වොලිටේටිව්ද ක්වොන්ටිටේටිව්ද? ක්වොලිටේටිව්. ක්වොලිටේටිව්. ඊට පස්සේ අපි ගමුකෝ ෆීවර් ලෙවල් එක. ෆීවර් ලෙවල් එක, ෆීවර් ලෙවල් එක, ක්වොන්ටිටේටිව්. ෆීවර් ලෙවල් එකක් අපි එහෙම නෙමෙයි, ෆීවර් ලෙවල් එක මෙහෙම, ෆීවර් ලෙවල් එක අගේකින් දක්වනවා. ෆීවර් එක මෙච්චරයි කියලා. ෆීවර් ලෙවල් එකක් ලෙවල් මට්ටම ලෝ, මීඩියම් සහ හයි කියලා දක්වනවා. ඒක ක්වොලිටේටිව්ද ක්වොන්ටිටේටිව්ද? ක්වොලිටේටිව්. ක්වොලිටේටිව්. ඒක ක්වොලිටේටිව් නේ. ෆීවර් ලෙවල් එක ලෝ, මීඩියම්, හයි කියලා දැක්කොත් ඒක ක්වොන්ටිටේටිව්ද ක්වොලිටේටිව්ද? ක්වොලිටේටිව්. ඒක ක්වොලිටේටිව්. ෆීවර් එක අපි දැක්කොත් ටෙම්පරේචර් එක ෆරන්හයිට් මෙච්චරයි, සෙල්සියස් මෙච්චරයි කියලා දැක්කොත් ඒක ක්වොන්ටිටේටිව්. හැබැයි ෆීවර් ලෙවල් එක ගත්තොත් ලෝ, මීඩියම්, හයි කියලා වරහන දෙනවා. එහෙම වුණොත් ඒක ක්වොන්ටිටේටිව්ද ක්වොලිටේටිව්ද? ක්වොලිටේටිව්. ක්වොලිටේටිව්. හරි. දැන් මම ওই දෙක අතර වෙනස මම ගන්නවා. දැන් උදාහරණ දෙකක් ක්වොලිටේටිව් දේවම දෙකක් ගන්නවා. එකක් බ්ලඩ් ගෲප් එක, එකක් මොකද්ද බ්ලඩ් ගෲප් එක ගන්නවා. හරිද? එක උදාහරණයක් මම ගන්නවා, හොඳට තේරුම් ගන්න. ඒතකොට මේක හරියට තේරුම් ගත්ත කියන්නේ ඕන උදාහරණයකට ලියන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? මම උදාහරණ දෙකක් ගන්නවා. එකක් බ්ලඩ් ගෲප් එක, බ්ලඩ් ගෲප් එක ගත්තම ඒක A වෙන්න පුළුවන්, B වෙන්න පුළුවන්, AB වෙන්න පුළුවන්. A B පොසිටිව් ඒවා තියෙනවා, يعني ප්‍රධාන වශයෙන් A B, AB සහ O බ්ලඩ් ගෲප් එක ගන්න. මම තව උදාහරණයක් ගන්නවා ෆීවර් ලෙවල් එක. මේ ෆීවර් ලෙවල් එක ගත්තට පස්සේ මම ගන්නවා low, medium, high. මට කියන්න මෙන්න මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මට මෙන්න මේක ගත්තම බ්ලඩ් ගෲප් එක නැතුව ෆීවර් ලෙවල් එක කිව්වට පස්සේ මේක ඕඩ එකකට හදන්න පුළුවන්ද බැරිද? ඕඩ එකකට low, medium, high හෝ high, medium, low කියලා ඕඩ එකකට හදන්න පුළුවන්ද බැරිද? පර්ටිකියුලර් ඕඩ එකකට පුළුවන්. එතකොට අපි කිසියම් අංකයක් දෙන්න ඕනි කියලා හිතමුකෝ. මෙයාට මට බිංදුව දුන්නොත් මෙයාට 1 2 කියලා මෙහෙම අංකයක් දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? පුළුවන්ද බැරිද? පුළුවන්. අවුලක් නැහැ. එතකොට බ්ලඩ් ගෲප් එකකට මට කියන බිංදුව දුන්නොත් මෙයාට 1 දෙන්නද, මෙයාට 1 2 දෙන්නද, එහෙම දෙන්න එහෙම කියන්න පුළුවන්ද? ඕඩ එකක් තියෙනවද? නැහැ. ඕඩ එකක් නැහැ. නේ? පර්ටිකියුලර් ඕඩ එකක් නැහැ යා.
තේරෙනවද? එතකොට මෙන්න මේ කොටස් දෙක නොමිනල් සහ ඕඩිනල් කියන එක නා හඳුනා ගන්න පුළුවන්. අපිට බ්ලඩ් ගෲප් එක වගේ එකක් ගත්තට පස්සේ එයාට ඕඩ එකක් නැහැ. කිසියම් පැටර්න් එකක් නැහැ එයාගේ. නමුත් ඕඩිනල් එකේදී පැටර්න් එකක් තියෙනවා ෆීවර් ලෙවල් එක ගත්තට පස්සේ. මට කියන්නේ මේ දෙක හොඳට තේරෙනවද කියලා? මොකද තේරුණා. හරි. මට කියන්නේ එහෙනම් ජෙන් එක කිව්වොත් නොමිනල්ද ඕඩිනල්ද? නොමිනල් නොමිනල් නොමිනල්. නොමිනල් හරිද? මම අහනවා අයි කලර් එක. නොමිනල් නොමිනල් නොමිනල්. අපි දෙමුකෝ පාසස් ටිකක් තියෙනවා, ග්‍රේඩ් ටිකක් තියෙනවා A B C කියලා. ඒ කියන්නේ එක්සෑම් රිසල්ට් එක A B C. ඒක මොඩුමක් දෙනවද? ඇයි ඒවල එක දුන්නොත් B වලට දෙක එහෙම පුළුවන් නේ? හරි. දැන් හොඳට තේරෙනවද ඕඩිනල් සහ නොමිනල් ස්කේල් දෙක? මොකද මේවා වෙන් කරන්න එනවා. හැමෝටම තේරෙනවද කියන්නේ? කො ඉක්කොට chat එකට දාගෙන යන්න. ඔව් සර්. හරි. එහෙම වුණොත් අපි දාගමු නේද? හරි. චැට් එකක් දාලා තිබුණා. එහෙනම් ඒක තේරෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ අපිට කැටගරි කැට ඕඩර් එකට තේරුමක් තියෙන මීනින්ෆුල් ඕඩර් එකට අපිට මේක දෙන්න පුළුවන්. මේක මීනින්ෆුල් ඕඩර් එකට දෙන්න බෑ. හරිද? නොමිනල් එක යටතේ අපි ලියන්න පුළුවන්. මේකෙදී අපිට කරන්න පුළුවන් ලේබල් කරන්න පුළුවන්, නැත්තම් නේම් එකක් දෙන්න පුළුවන් කැටගරි වලට. කැටගරි කැටගරයිස් ඩේටා අපි ක්වොලිටේටිව් වලට කියන බාර කැටගරිකල් ඩේටා කියලාත් අපි කියනවා. හරිද? මේවා ගත්තන් පස්සේ නොමිනල් ස්කේල් එක ගත්තට පස්සේ මේවා පුළුවන් ඔන්ලි රීප්‍රසන්ට් label of names. And no particular order. Example විදියට ගන්න පුළුවන් gender එක, blood group එක, අයි කලයක, මේ වගේ ගන්න පුළුවන්. ඕඩිනල් එක ගත්තාට පස්සේ අපිට මොකද්ද කියන්න පුළුවන්? can be ordered පොඩ්ඩක් ඔය තියෙන විදිහටම can be ordered in particular order එකට අපිට දෙන්න පුළුවන්. can be ordered meaningfully. උදාහරණ example එකක් දාගන්න fever level එක low medium high. මේක බිඳුව නම් 1 2 අංක දෙන්න පුළුවන්. A B C වගේ දුන්නොත් ඒවටත් meaningful order එකක් දෙන්න පුළුවන්. A B C.
මේ පොලිටේටිව් වේරියබල් අපි තව නමක් කියනවා. ඒක ඉස්සෙල්ලත් මට කියන්න තිබුණා, මට ඒක ලියන්න බෑ. මේකට කියනවා කැටගරිකල් වේරියබල් කියලත්. හරි, කැටගරිකල් වේරියබල් පොලිටේටිව් වේවට. ක්වොන්ටිටේටිව් වේවට කියන්න පුළුවන් නියුමරිකල් කියලා. කියන්නේ මෙයාලට තමයි නියුමරිකල්. ක්වොන්ටිටේටිව් වේවට කියන්නේ තව නමක් තමයි නියුමරිකල්. ක්වොලිටේටිව් වේවට කියන්නේ තව නමක් තමයි කැටගරිකල්. ඔව් පුළුවන් පුළුවන්. හරිද, මේ ටික හරිද හැමෝම? හරි සර්. හරි, ඊට පස්සේ අපිට තියෙනවා ඉන්ටර්වල් ඩේටා. හරිද, මේ ඉන්ටර්වල් ඩේටා කියලා ගත්තට පස්සේ මෙහෙම එකක් තියෙනවා. ඉන්ටර්වල් එකයි රේෂියෝ එකයි ගත්තට පස්සේ උතන අර බිත්තුවෙන් තමයි ඔබ හිතන්නේ, බිංදුව කියන එක කරන්නේ තමයි හිතන්නේ. හරිද, දැන් අපි දන්නවනේ අර ක්වොන්ටිටේටිව් කියලා කියන්නේ මොනවාගෙන්ද, එක්ස්ප්‍රෙස් කරන්නේ මොනවාගෙන්ද, නැත්නම් නියුමරිකල් ඩේටා එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ මොකද්ද? නම්බර් එකකින්, නම්බර්ස් වලින් මේක මේ එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ. ඒක නම්බර් එකකින් එක්ස්ප්‍රෙස් කරද්දී ඇත්තටම ඔයා හිතන්නකෝ චිල්ඩ්‍රන්ලා බිංදුවයි කියලා. චිල්ඩ්‍රන් ඒ කියන්නේ චිල්ඩ්‍රන්ලා ගාන බිංදුවයි කියලා දෙනවා. ඇත්තට මෙතන බිංදුවයි කියන එකනගෙන් ඇත්තටම ළමයි ඉන්නවද එතන? එක ළමෙක් හරි නෑ, එක ළමෙක් හරි ඉන්නවද නෑ? කවුරු හරි කියනකො මේ හෙයිට් එක බිංදුව කියලා. උසක් තියනවද එතකොට? ඇත්තටම උසක් තියනවද? උස බිංදුව, ඉස බිංදුවයි කියලා දෙනවා. එතකොට එහෙම එක්කෙනෙක් ඉන්නවද උස බිංදුවයි කියලා ගන්න? හා නෑනේ. හරිද, මම මෙහෙම එකක් කියනවා. ටෙම්පරේචර් එක බිංදුවයි, ටෙම්පරේචර් බිඳුවයි කියන එක ඇත්තටම අපිට දැනෙන එකක් නෙමෙයි. ඇත්තටම තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒ කියන්නේ ඇත්තටම තියෙනවා. ටෙම්පරේචර් එක බිඳුවයි කියන එක නම් ඇත්තටම බිඳුව කියන එකක් තියෙනවා. බිඳුවයි සෙල්සියස් කියලා අපිට කියන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඇයි බිඳුවයි සෙල්සියස් කියන්නේ අපිට ඉන්න බෑ, සීතල වැඩිනේ. ඇත්තටම මේක හොඳට දැනෙනවා. හයිද, දොර හෙයිට් එක බිඳුවයි කියලා අපිට කියන්න බෑ. මේ ළමයේ උස බිඳුවයි කියන්න බෑ. එහෙම බිඳුවයි කියලා එකක් නැහැ. හරිද, මෙයා මෙයා ළමයිගේ බර බිඳුවයි, එහෙම වෙන්න බෑ. කිය දශම ගණක් හරි මොකක් හරි ගණක් තියෙන්න බෑ. හරිද, අන්න එතකොට අපි මේ 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 මොකක් හරි මේ මේ පෑනේ දිග බිඳුවයි, එහෙම කියන්න බෑ. මේකට පෑන දිගක් තියෙනවා. අන්න අපි කියනවා, අන්න ඒ වගේ ඒවාට අපි කියනවා එහෙම වෙන්න බැරි ඒවට රේෂියෝ එක, රේෂියෝ ස්කේල් එක කියලා. හරිද, එතකොට ඉන්ටර්වල් ස්කේල් එක ගත්තට පස්සේ ඇත්තටම අපි ගත්තට පස්සේ මේ මීනින්ෆුලි 0 එකට ගත්තට පස්සේ 0 එක අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ටෙම්පරේචර් බිඳුවයි කියලා කියන්න පුළුවන්. ඇත්තට මෙහෙම එකක් තියෙනවා. හරිද, එතකොට ඒක හඳුනාගන්නේ බිඳුවේ. මොකක් හරි එකක් දුන්නාට පස්සේ ඒක හඳුනාගන්නේ බිඳුවේ. හැමෝටම තේරෙනවද කියන්නේ ඒක? තේරෙනවද නැද්ද කියන්නේ? ඒක තේරෙන්නේ නැහැ. තේරුණ නැද්ද? හරිද, මම කියන්න පොඩ්ඩක් ආයෙත්. හරිද, මේ බලාගන්න. හරිද, මෙන්න මේක කිව්වේ. ඒක මම හැඳින්වීම දෙන්න කලින් මේක කියන එක උදාහරණ හොඳට තේරුම් ගන්න ආයිසරක් කියන්නම්. අනිවාර්යයෙන් මේක වෙන් කරන්න එනවා. හරිද, මේක වෙන් කරන්න එනවා. මෙහෙම මිස් මෙහෙමයි මම අහන්නේ. හෙයිට් 0. මට කියන්නේ හෙයිට් 0 කියලා කවුරු හරි චිල්ඩ්‍රන් කෙනෙක් ඉන්නවා, එයාගේ හෙයිට් එක 0 කියලා. ඇත්තටම අපිට එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන්ද? නෑ. බෑ, එහෙම බෑ. වේ බර බිඳුවයි කියන්න පුළුවන්ද? බර බිඳුවයි කියන්න මම කියනවා මේ කාමරයේ උෂ්ණත්වය දැන් සෙල්සියස් බිඳුවයි.
මේ කාමරයේ උෂ්ණත්වය දැන් සෙල්සියස් 0යි. මට ඒක කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එතකොට ඒ බිංදුව ඇත්තටම ඒකේ මීනින් ෆුල් බිංදුවේ මීනින් ෆුල් එකක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ දැන් අපි මීනින් ෆුල් එකක් කියන්නේ ඒ කියන්නේ ඇත්තටම බිංදුවක් කියලා එකක් ගත්තම ඒ බිංදුව කියන එකනාගෙන් නෑ කියන අර්ථය තියෙනවද නැද්ද කියලා බලන්න. හරිද? බිංදුව කියන එකනාගෙන් මෙතන බිංදුව කියන එකනාගෙන් රීප්‍රසන්ට් කරන්නේ මට ටෙම්පරේචර් බිංදුව කියන එකෙන් රීප්‍රසන්ට් කරන්නේ ඇත්තටම නැහැ කියන එකද නැත්නම් ඇත්තම මගයක් හිතන තියනවද මගේ එකටම තියෙනවා. කියනවා. දැන් වෙයිට් එක බිංදුව කියලා කියන්නේ එතන නැහැ කියන එකද නැහැ කියන එක රීප්‍රසන්ට් කරන්නේ නැද්ද නැත්නම් කියන එක රීප්‍රසන්ට් කරනවද නැද්ද බිංදුවේ වෙයිට් එක බිංදුවයි. ඒ කියන්නේ එතන වෙයිට් එක බිංදු වෙච්ච එකක් නැහැ. මොකද කියන්න පුළුවන්? දැන් ටෙම්පරේචර් බිඳුවයි කියන්නේ ටෙම්පරේචර් එකක් නැහැ කියන එකද? ඒක කියනකොට ටෙම්පරේචර් තියෙනවා තියෙනවා. හරිද? එතකොට වෙයිට් එක බිඳුවයි කියලා කියන්නේ බරක් නැහැ කියන එක නෙමෙයිද? බරක් නැහැ කියන එක. එතකොට අන්න එතනින් තියෙන එක ඇත්තටම දැන් බිංදුව ගත්තට පස්සේ බිංදුවෙන් රීප්‍රසන්ට් කරනවා නෑ කියන එක ඒක රේෂියෝ ස්කේල් එකක්. මොකද කිව්වේ? බිංදුවෙන් රීප්‍රසන්ට් කරන්නේ නෑ කියන එක නම් ඒක රේෂියෝ ස්කේල්. බිංදුවෙන් රීප්‍රසන්ට් කරනවා නම් ඇත්තටම මගයක් තියෙනවා කියන එක බිංදුව කියලා එකක් තියෙනවා කියනවා නම් අපි හරි කියනවා මොකද්ද? ඉන්ටර්වල් ස්කේල්. ඒ දෙක දැන් තේරුවාද කියලා? දැන් තේරුවාද කියලා? තේරුණා තේරුණා. තේරුණනේ? ඒක ඒතර හැම වෙලාවෙම එහෙනම් රේෂියෝ සහ ඉන්ටර්වල් අනිවාර්ය ප්‍රශ්න එනවනේ. හරිද? බිංදුව කියන එක කරා ගත්තාන් පස්සේ හැම වෙලාවෙම හිතන්න බිංදුවට ඇත්තට බිංදුව කියන්නේ නැද්ද කියලා. හරිද? ඒ කියන්නේ මම කියනවා මෙතන children 0 රේෂියෝද number of children රේෂියෝද ඉන්ටර්වල්ද දෙන්නේ number of children number of children කියලා. ඔයාලා number of children දුන්නාට පස්සේ ratio දෙන්නවද කියලා හදන්න බිංදුව දාලා බලන්න. number of children වලට බිංදුව දැම්මම ඒකෙන් represent වෙන්නේ මොකද්ද? ratio. පැහැදිලිනේ? මුෂාරා සති මිස් තේරුණා. හරියදිනේ හැමෝටම තේරෙනවද ඒක? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දෙක වෙනස. තේරුණා සර්. හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එච්චරයි වෙන්න ඕනේ. මොකද්ද ඒක පොඩ්ඩක් ඔයාලා මෙහෙමයි ඕක පොඩ්ඩක් ඔයාලා තේරුම් සිංහලෙන් ලියා ගන්න. හරි තේරුම් සිංහලෙන් ලියන්න. ඕක මොකද්ද මේ හැඳින්වීම් කරන්න ගොඩක් කාඩ එනවා අඩුයි. ඔය දෙක වෙන් කරගන්න. එතකොට මේ බිඳුවෙන් මම මේක පොඩ්ඩක් කියන්නම් මෙහෙම. මේ බිඳුවෙන් රීප්‍රසන්ට් කරන්නේ මොකද්ද? මොකද්ද? රීප්‍රසන්ට් කරන්නේ නෑ කියන එකනේ. ඇත්තටම නෑ කියන එක රිප්‍රසන්ට් වෙනව නැද්ද? එතකොට මේ මේ බිංදුව රිප්‍රසන්ට් කරන්නේ මොකද්ද? මේ බිංදුව කියන්නේ නෑ කියන එකද නැත්නම් අගයක් තියෙනවා කියන එකද? අගයක් තියෙනවා. අගයක් තියෙන බව. මෙතෙන්දි බිංදුව කිව්වොත් නෑම තමයි. වෙයිට් එක බිංදුව නම් නෑම තමයි. ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. හරි? උදාහරණයක ටෙම්පරේචර් එක බිඳුවයි. ටෙම්පරේචර් එකේ උෂ්ණත්වය බිඳුවයි. මෙතන number of children. number of children. ඊට පස්සේ weight එක. weight. මේ ඉන්ටර්වල් එක ගත්තට පස්සේ එතකොට do not have absolute zero. හා
ඇත්තරම් බිඳුව කියන එක නැගේ නෑ කියන ඇබ්සලූට් ඇත්තරම් බිඳුව කියන්න ඕනේ ඇත්තරම් මොකද්ද ඇත්තරම් බිඳුව කියන්නේ නෑ කියන එකනේ එතකොට do not have absolute zero එකද have absolute zero true true නැත්තම් ඇත්තම බිඳුව තියෙනවා ඇත්තරම් බිඳුව කියන්නේ නෑ කියන එක තමයි මෙතන ගත්තොත් absolute නැත්තම් true 0 එකක් නෑ මෙයාට ඇත්තම් බිඳුවක් නෑ මෙයාට ඇත්තම් බිඳුව කියන්නේ ඇත්තම් බිඳුව කියලා කියන්නේ absolute කියලා කියන්නේ බිඳුව කියන එක නෑ නැති වෙන්න ඕනේ නමුත් මෙතන තියෙනවා එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් temperature එක ඍණ වගේ තියෙනවා මේවට negative වගේ නැහැ ඒකත් ලක්ෂණයක් no negative value ඍණ වගේ නැහැ මේවට that's negative value මොකද්ද අහලා තියුණු ප්‍රශ්නේ තව එකක් අහලා තියුණා chat එකේ දාන මොකද්ද මොකද්ද අහලා තියුණා weight gain එක ordinal මොකද weight gain එක බිඳුව නම් මොකද්ද weight gain එක ගත්තා බලන්න weight gain එක weight gain එක weight gain එක වර්ධනය වෙන ප්‍රමාණය බිඳුවයි ඒතර ඇත්තටම බිඳුවයි කියන එකනකින් බිඳුවම නෙමෙයිද කියන්නේ ඇත්තටම වර්ධනය වෙලා නැහැ නෙමෙයිද weight gain එක බිඳුවයි කියන්නේ වර්ධනය වෙලාද වර්ධනය වෙලා නැද්ද වෙලා නැහැ එතකොට මොකද්ද මොකද වෙන්නේ දෙවිසිය හරිනේ හැම වෙලාවෙම බලන්න ඕනේ මොකද්ද අර ඒක දීලා තියෙන එක ගත්තොත් ඒකට බිඳුවද බිඳුවෙන් නිරූපණය වෙන්නේ මොකද්ද කියන එක කරා හැමෝටම මේ ටික තේරෙන්න ඕනේ ප්‍රශ්න ටිකක් ඇති ඒ ටික කරා ඕකේ ඔයාලගේ එක්සැම්පල් ටික දීලා තියවත් කරලා බලන්න මොනවායි ප්‍රශ්න තියෙනවද දැන් එතනින් අහන්න එතන ප්‍රශ්න තියෙනවද ඩේටා ප්‍රසන්ට් කරන ඒවට යන්න ඕනේ මේ මොනවායි ප්‍රශ්න තියෙනවද නැත්නම් හොඳට තේරෙනවද මේ ටික වැදගත් මේ ටික අනිවාර්යෙන් එනවා ෂුවර් එකට වෙනවා තේරුණා සර් ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවා නහත් වෙයිට් ගේන් එක බිඳු වෙලා ඉන්න බින්දු මේ මෙතන ප්‍රශ්නයක් අහනවා වෙයිට් ගේන් එක බින්දු වෙලා ඉන්නයි ඉන්න බැරිද පුළුවන් හරි මං කියන්නේ වෙයිට් ගේන් එක බින්දු වෙලා ඉන්නයි ඉන්න පුළුවන් වැරද්ද ඉන්න එහෙම වෙයිට් ගේන් එක දැන් මේ මාසේ බර කිරනවා එයාගේ කිලෝ 5යි ඊළඟ මාසෙ මේ මයිනෝ කිලෝ 5යි හරිද හැබැයි ඌ මැරිලා නැහැ ඇත්තටම ඉන්නවා හරිද වැරදි තියෙන මොකද්ද වෙයිට් ගේන් එක කියන්නේ උගේ අපි බලන්න ඕනේ වේරියබල් එක මොකද්ද වෙයිට් එක වැඩි වෙලාද නැද්ද කියලා ඒතර වෙයිට් එක වේට් ගේන් එක බිඳුවයි කියන එක නාගෙන් කියන්නේ මොකද්ද? ඌ වර්ධනය වෙලා නැහැ කියන එක. නේ වර්ධනය වෙලා නැහැ. ඒකට බිඳුව කියන එක නාගෙන් රීප්‍රසන්ට් කරන්නේ නැද්ද නැහැ කියන එක. බිඳුව කියන එක නාගෙන් වේට් ගේන් එකක් වෙලා නැහැ. ඒක රීප්‍රසන්ට් වෙනවද නැද්ද? හවුද නිරංජි මිස්? හ්ම්? අහ ප්‍රශ්න තේරෙනවද දැන් weight gain එක බිඳුවයි weight gain එක බිඳුවයි කියන්නේ weight එක gain එක weight gain එකක් වෙලා නැහැ weight gain එක බිඳුවයි කියන්නේ weight gain එක වෙලා නැහැ කියන එක. එතකොට නැහැ කියන එක represent වෙනවා ඒක. හරි එච්චරයි. හැම වෙලාවෙම බලන්න ඒ ඒ ඒ ඉන්නවද නැද්ද කියන එක කියන්නේ ඒ ලක්ෂණ යනු එයා එයාට බිඳුව දාලා බලන්න. weight gain එක දුන්නු weight gain එක බිඳුව දාලා බලන්න.
වෙයිට් ගේන එක බිඳුව දාලා බලන්න වෙයිට් ගේන එක බිඳුව. ඒතර වෙයිට් ගේන එකේ බිඳුවයි කියන එකෙන් ඔයාට හිතෙන මොකද්ද වෙයිට් එක ගේන වර්ධනය වෙලා නැහැ. එහෙනම් හරි. එහෙනම් වර්ධනය වෙලා නැහැ කියන්නේ ඒක ඕඩිනල්. එච්චරයි. හරිද? හරි. හැමෝටම මේ ටික තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? අපි එහෙනම් එතන ඒ ටික තියලා අනිත් කොටසට යමුද? data represent කරන්න පුළුවන් විදි කීපයක් ගැන pie chart bar chart එක ගැන චූට්ටක් කියන්න ඕනේ. ඒ ටිකට යමුද? හරි සර්. හරිනේ. ප්‍රශ්නයක් නැහැනේ මේ ටික. අර theory part එක මම දැන් ගණන් හදගෙන මුලින්ම ඕක මේක මම ඉස්සලා lecture එක පටන් ගන්න දවසේ මේක කරා හැමනම් boring වෙනවා. නේ? හරි ඒක නිසා තමයි මම පොඩ්ඩක් ටිකක් කැවිලා ගණන් ටිකක් හදලා මේ cat 1 වල ගණන් ටිකුත් හදන්න පුළුවන්. cat 1 වල පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම දැන් මේ අනිත් ඔක්කොම වගේ හදන්න පුළුවන් බැරිද? ඇත්තම කතාව පුළුවන් බේද? හා එක ප්‍රශ්නයක් කරන්න පුළුවන් බේද? පුළුවන්. දැන් අර සැටිත් එකනේ. එතකොට ඒක කරගත්තාට පස්සේ සැටිත් එක. එතකොට ඒ අතරේ අපි මේ තියර් ටික දාගෙන මේ ටික මෙහෙම ඉර දාගෙන යනවා. එතකොට කම්ප්ලීට් නේ. හරි. මම අදම ඔක්කොම තියරි කරන්නේ නැහැ. මේකට අදාළ තියරි කොටස මම ඔය කරේ. හරිද? මම කිව්වනේ. හරි ඩෙෆිනිෂන් ටිකත් අර ටික පුළුවන් දීලා තිනවා. ඒවා ටික අපි කතා කරමු. හරි. හරි. එහෙනම් උනොත් මේක මම ක්ලියර් කරන්නම්. ඔය ටික හරි. ඊපස්සේ ලියාගන්න අපි දන්නවා ස්ටැටිස්ටික් එකක් කියලා කියන්නේ ඩේටා දීලා තියෙන ඩේටා සෙට් එකක් සමරයිස් කරන එක. මේවා මේ දීලා තියෙන සමරයිසිං කරන්න පුළුවන්, ඒක රීප්‍රසන්ට් කරන්න පුළුවන් ග්‍රාෆ් විදියට, මේවා විදියට අපි ඒවා තමයි කරන්නේ. හරි. ලියාගන්න ඩේටා රීප්‍රසන්ටේෂන්. ඩේටා ප්‍රසන්ටේෂන්. හරිද? ඩේටා රීප්‍රසන්ට් කරනකොට මම කොටස් දෙක කර ගන්නවා. ක්වොලිටේටිව්. ක්වොලිටේටිව් වලට කියපු තව නමක් කියන්නේ ඉක්මනට මොනද කියන්නේ? කැටගරික, ක්වොන්ටිටේටිව් වලට නියුමරික. නියුමරික ක්වොන්ටිටේටිව් නියුමරිකල්. හරිද? මේ ක්වොන්ටිටේටිව් සහ ක්වොලිටේටිව් ගත්තට පස්සේ ක්වොලිටේටිව් ඩේටා රීප්‍රසන්ට් කරන්න පුළුවන් විදි තියෙනවා. හරිද? මේවා එක්ස්ප්‍රස් කරන්න පුළුවන් විදි. හරිද? එකක් තමයි පයි චාර්ට් විදියට. ක්වොලිටේටිව් එකක් පයි චාර්ට් විදියට දක්වන්න පුළුවන්. බාර් චාර්ට් විදියට පුළුවන්. අනිත් එක තමයි ෆ්‍රීකවෙන්සි ටේබල් එකේ. ෆ්‍රීකවෙන්සි ටේබල්. මේ ක්වොන්ටිටේටිව් වේරියබල්ස් අපිට දාගන්න පුළුවන් කොහොමද? ෆ්‍රීකවෙන්සි ටේබල් එකෙන් පුළුවන්. ෆ්‍රීකවෙන්සි ටේබල් එකෙන් පුළුවන් අනිවාර්යෙන්. ඊට පස්සේ හිස්ටග්‍රම් එකෙන් පුළුවන්. මම මොනවද කියලා එකකට කියන්න. ෆ්‍රීකවෙන්සි පොලිගන් එකෙන් පුළුවන්. ඕගිව් එකෙන් පුළුවන්. ස්ටෙම් ඇන් ලෙප් කියලා අපි කතා කරනවා. ඒක නම් වුන්ද්‍ර පත්‍ර, ඒව නම් වැඩි කතා කරන අඩුයි. ඔය ඇති. හරිද? බොක්ස් ප්ලොට් පුළුවන්. බොක්ස් ප්ලොට් එකත් හොඳයි. බොක්ස් ප්ලොට් එක පුළුවන්. ස්කැටර් ප්ලොට් ඉස්සරහට කතා කරන ඒවා. ස්කැටර් ප්ලොට් ගොඩක්කාර මේවා හිස්ටග්‍රම් ෆ්‍රීකවෙන්සි ටේබල් එක. පයි චාර්ට් බාර් චාර්ට් ෆ්‍රීකවෙන්සි ටේබල් ඩොට් ප්ලොට් කියන්න පුළුවන්. ඩොට් ප්ලොට්
යන්න දෙකක් දෙන්න. ක්වොන්ටිටේටිව් එකේ යටතේ තියෙන අර ෆ්‍රීකවන්සි පොලිගන් එකට යටින් තියෙන මොකද්ද? මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවද? මොකද ඇහුවේ? ක්වොන්ටිටේටිව් එක යටතේ තියෙන ෆ්‍රීකවන්සි පොලිගන් එකට යටින් තියෙන්නේ මොකද්ද? ආ ඕගි ආ ඕ ආර් නෑ ඕගි. ඒ කියන්නේ අපි අර අපර කියන්නේ සිංහලෙන් ඕගි එකක් මොකද්ද? මෙහෙම එකක් ඇති අද ඕගි කියලා දාගන්නකො මම ඒක කියන්න පැහැදිලි කරනවා. Stem and leaf, Wundra Patra, box float, scatter float. හරිද ඒ ටික? හරි. හරි. بس අපි ඔය එකෙන්කට චුට්ටක් කතා කරමු. පොඩ්ඩක් දැනගන්න එක හොඳ නිසා. ඔක්කොම ඕනේ මවුන්ට් එක කියලා. හරිද? පළවෙනි ගත්ත ෆ්‍රීකවන්සි ටේබල් එක. මේක අපි කතා කරලා තියෙන ෆ්‍රීකවන්සි ටේබල් එක. ෆ්‍රීකවන්සි ටේබල් එකක් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් මෙහෙම කියන්න පුළුවන්. ෆ්‍රීකවන්සි ටේබල් එකක් ගත්තොත් මොකක් හරි වේරියබල් එක තියෙයි නේ. කොහොම තියෙනවා? හිතන්නකෝ අපි ගාමුකෝ ජෙන්ඩ එක කියලා. මේක ගන්නවා මේල්. මේක ෆීමේල්. මෙතන ෆ්‍රීකවන්සි එක දීලා තියෙනවා. මේක ගන්නම් මං 8යි. මේක ගන්නම් මං 12යි කියලා. ෆීමේල්ලා. හරිද? මේකට කියනවා මොකද්ද ෆ්‍රීකවන්සි? ටේබල් එකක් කියලා. දීලා තියෙන වේරියබල් එකයි ඒකට අදාළ සංඛ්‍යාතයයි. මේකට කියනවා ෆ්‍රීකවන්සි ටේබල් එකක් කියලා. හරිද? අපි මේවා එකක් කතා කරලා තියෙනවා. හරිද? එතකොට මම මෙහෙම ගත්තොත් දැන් මේකේ මේ ෆ්‍රීකවන්සි ටේබල් එක දුන්නාට පස්සේ අපි ඉගෙන ගත්තා. මේකට අදාළව නේ මම වැඩිපුර මේක ටික කියන්නේ. මේ ෆ්‍රීකවන්සි ටේබල් එකක් දුන්නාට පස්සේ අපිට හදා ගන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක. මේ මේ මෙච්චරයි ෆ්‍රීකවන්සි ටේබල් එක මෙච්චරයි. අපිට ඇඩ් කර ගන්න පුළුවන් මේකට කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකක්. කොහොමද කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක ගන්නෙ? තියන්. මෙතන 8යි මෙතන කියද? 20. 20. අටට මෙයා එකතු කරනවා කීයද? අටට 12ක් එකතු කරාම 20යි. තව එකක් අපිට තියෙනවා ෆ්‍රීකවන්සි වර්ග දෙකක් එකක් එකක් තියෙනවා කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක, අනිත් එක රිලේටිව් ෆ්‍රීකවන්සි එක. මොකක්ද අනිත් එක? රිලේටිව් ෆ්‍රීකවන්සි එක. රිලේටිව් මේ රිලේටිව් ෆ්‍රීකවන්සි එකක් කියලා හොයන්නේ දීලා තියෙන ෆ්‍රීකවන්සි එක ටෝටල් ෆ්‍රීකවන්සි එකෙන් බෙදනවා. ඊට පස්සේ පර්සන්ටේජ් එකක් විදිහට දක්වනවා. ෆ්‍රීකවන්සි එක බෙදනවා ටෝටල් ෆ්‍රීකවන්සි එකෙන් ගුණ කරනවා 100. ඒකෙන් හොයන්න පුළුවන් අපිට රිලේටිව් ෆ්‍රීකවන්සි එක. RF එක රිලේටිව් ෆ්‍රීකවන්සි එක. මට එහෙනම් කියන්නකෝ මේල් ලගේ රිලේටිව් ෆ්‍රීකවන්සි කොච්චරද?
8 over 20 20 into 100 या क्या नाम हाँ परसेंटेज का सीट हाथ लिया के ना है ना मैं क्या के ना जाने वाले सीट हटा के एक गाने की सी बोलो ना इससे सी दुलाहक नाम सीयर को चला दिए ना क्या सीयर की या के ना दे हटा तेरा रिलेटिव फ्रीक्वेंसी क्या ने मुआ दिखे रहा तेरा नहीं दो अच्छा अंदर अभी मेरा चुट्टा दागा मुझे पौड़ी ये दागा पौड़ी सारा हाँ क्या फ्रीक्वेंसी टेबल मैं बागे ना है मतलब कोड आहान नहीं पौड़ी पौड़ी कारणों देने का अंदर एक फंदा है आई द पौड़ी पौड़ी दे वाला डर हरी देखने सा ये आडू पाडू था दागे ना मैं हाँ हरी तो रिलेटिव फ्रीक्वेंसी का क्या लगे मुकाद क्या लग क्यों फ्रीक्वेंसी ऑफ द वेरिएबल डिवाइडेड बाय टोटल फ्रीक्वेंसी मल्टीप्लाई इनटू 100 देन रिप्रेजेंट द रिलेटिव फ्रीक्वेंसी क्यूमुलेटिव फ्रीक्वेंसी के लगे याने सम इन ऑफ द फ्रीक्वेंसीज तो सम में का एक एक तो क्यूमुलेटिव फ्रीक्वेंसी का गाला गात गाते हैं एकतु करण तो ඒක හරිනේ ඊට පස්සේ අපිට දැනගන්න තියෙන මොකද්ද frequency table අවුලක් නැහැ pie chart එක කියලා කියන්නේ මොකද්ද මේ pie diagram එක pie chart අපි රවුමක් ඇඳලා percentage එකක් ඉදලා දක්වන්නේ නේ ඔලෙ දාස්රේ මේම ගැහුවා මේක අපි මෙයාලම දක්වමු mail සහ email mail සහ email කොහොමද දක්වන්නේ mail ලා 40යි ඒ කියන්නේ මේ ඔක්කොම 100ක් වුණොත් 40ක් කියන්නේ මේ වගේනේ සාමාන්‍ය ने लोग मौका करी पार्ट मेक मे मे मेक मेल ला परसेंटेज इसी रहा तली है मेक है ना पी मेल ला इसी रहा टाइप ने वो काफी ये ना मुकाद पाई चार्ट टेक के दाख पुना के लिए मेक ना दाला कोने हो यानी क्यों कोहमत कोने हो यानी कोने कोच्चे तो हो यानी मैं कोने कोहमत कोने हो यानी ඇත්තටම සම්පූර්ණ රවුමෙම කෝණේ කීයද? සම්පූර්ණ රවුමෙම කෝණේ කීයද? 360. 360යි. දැන් මේ මේකට අදාළ 100ක් නම් අපි දක්වලා තියෙන කීයකද? 100ක් නම් 40යි නะ 360කින් නම් දක්වන්නේ කොච්චරකින්ද කියලා බලනවා. 100කින් 40 360කින් දක්වන්නේ කීයද? 360කින් ගුණ කරලා බලනවා. නේ? කීයක් වෙනවද? 147. මෙතන එනවා 144යි. කෝණේ නෝ 144. මෙතන කෝණේ තුරු හොයන්නේ 308න් 134ක් අඩු කරලා පුළුවන් නැත්තම් 100කට 60යි නම් 360කට කොච්චරයිද කියලා ගන්න. දෙසිය දාසේ. තේරෙනවද හැමෝට මේකත්? පයි චාට් එකත්? තේරෙනවද?
දැන් අර දෙවෙනි පළවෙනි ප්‍රශ්නේ ආශ්‍රිත වෙන්න ඕනේ තියරි පාට් එකත් එක්කම. දැන් අපිට පාට් දෙකයි ඇත්තරම කරන් තියෙන්නේ. දැන් එක පාට් එකක් දැම්මේ සම්පූර්ණ මත තියරි පාට් එකත් එක්කම කොටසක් ඉවර කරනවා. ඒතකොට අපිට තියෙන probability පාට් එක. probability පාට් එක ගත්තට පස්සේ ඒකෙන් අදාළව ඒක කොහොමද යන්නේ කියන දේ මම කියලා දෙන්නම් එකින්කට. ඒක තව දවස් දෙකකින් වගේ ඒකට සාකච්ඡා කරලා පාස් පේපර් ඒකට අදාළ පාස් පේපර් ටික සාකච්ඡා කරමු. එතකොට හරි. හරිද ඉවරද? ඉවර නම් කියන්න. එහෙනව නේද? ඔව් එහෙනම් ඉවරයි. අනිත් අයත් ඉවරද? ඉවරයි. හරි. ඊට පස්සේ මම කියුණා බාර් චාට්. මේ බාර් චාට් එකක් කියලා කියන්නේ මොකද්ද? බාර් චාට් එකක් කියලා කියන්නේ අපිට මේවා නේ, ඒවත් දන්න ඕනේ. මෙයාලම ගමුකෝ අපි මේල් එකයි ෆීමේල් එකයි. ඔන්න ජෙන්ඩර් එක. එන මේල් එන ෆීමේල්. මේ ජෙන්ඩර් එක මේ පැත්තේ. මේක පර්සන්ටේජ් එක කියලා දක්වනවා. මෙතන 140යි 160යි. ඔවරගෙන අපි බා චාට් හයිද සමහර ඒවා තියෙනවා කම්පවුන්ඩ් බා චාට් ඒ කියලා කියන්නේ හිතන්නකෝ දැන් සංඛ්‍යානය ඔය ගත්තා පස්සේ අපි 2008 මෙච්චර මේල් ප්‍රමාණයක් ඉපදිලා තියෙනවා මෙච්චර ෆීමේල් ප්‍රමාණයක් එකේම දක්වනවා 2008 කට්ටිය මෙච්චරයි 2009 කට්ටිය මෙහෙම දක්වනවා මේල්ලා මෙච්චරයි ෆීමේල්ලා මෙච්චරයි 2010 ඒතොර බලන්න එකම එක එකම බා චාට් එක මේ දෙකම දක්වලා තිනවා වර්ෂයත් එක්ක මේකේ වේරියබල්ස් දෙකක් දක්වලා තිනවා එකක් වර්ෂය වෙනස් වෙනකොට කොහොමද මේල්ලා ෆීමේල්ලා වෙනස් වෙලා තියෙන්නේ එක වර්ෂයක් තුලදී මේල්ලා කොහොමද ෆීමේල්ලා කොහොමද මේ ඔක්කොම දක්වලා ඒවට කියනවා කම්පවුන්ඩ් බා චාට් ඔය ඉදිරි කම්පවුන්ඩ් බා චාට් කොහොමද දෙන්නත් පුළුවන් සමහර ඒවා දෙනවා මෙහෙම 2008 දී මේල්ලා මෙච්චරයි ඒ කියන්නේ එකටම දීලා දෙනවා නේ 2008 අවුරුද්දේ මෙහෙමයි මෙහෙම. මෙහෙමයි 2009 මෙහෙමයි. ඔයාලට කියන කම්පවුන්ඩ් බාර් චාට්. කම්පවුන්ඩ් බාර් චාට් කියන්නේ. හරිනේ? නෝමල් බාර් චාට් එකක් තමයි මම මේක කම්පවුන්ඩ් විදිහටත් මේ විදිහට දක්වන්න පුළුවන් එකම බාර් චාට් එක කොහොමද අඳින්නේ? හරි නේද ඒ සටහනක් දාගත්තනේ මම පොඩ්ඩක් ඊළඟට යන්නම් ඔය අපි දැක්වේ සාමාන්‍යයෙන් qualitative data categorical data වලට සාමාන්‍ය represent කරන්න භාවිත කරන දේවල් ඊළඟට අපි කතා කරනවා quantitative වලට කොහොමද කියලා හරි අපි ගත්තා histogram එක හරිද histogram මේ histogram එකක් ගන්නේ ගොඩ මේවා දක්වන්නේ quantitative variables වලට quantitative ඒ වගේ continuous variables වලට continuous විදිහට variables යනවා නම් තමයි අපි මේක භාවිත කරන්නේ ගොඩක් වෙලාවට හරිද use for continuous ඒ කියන්නේ gap එකක් තියෙන්න බෑ ඒ කියන්නේ 5 10 කියලා ගත්තොත් 11 11 න් පටන් ගන්න බෑ
ගැප් එකක් තියෙන්න බෑ. ගැප් එකක් තියෙනවා නම් අපි ඇක්චුවල් ක්ලාස් එක සලකන්න ඕනේ. ඒ කියන්නේ 10.5 10.5 මෙතනින් පටන් ගන්න. එකට එකට ගෑවිලා යන. එකට 5 10 නම් 10 15. 15 20. කන්ටිනියුස් විදිහට යන්න ඕනේ. කන්ටිනියුස් වේරියබල් විදිහට යන්න ඕනේ. යූස් කරන්නේ ඒවට. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට එකට එකක් හිඩසක් තියෙන්න බෑ. නමුත් බාර් චාට් එකේ එහෙම හිඩසක් තියෙන්න පුළුවන් මෙහෙම. නමුත් හිස්ටග්‍රෑම් එකේ එහෙම හිඩසක් තියෙන්න බෑ. හයිද ඒක හිඩසක් තියෙන බෑ. අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේද? මේක continuous variable එකක් විය යුතුමයි. මෙහෙම ගත්තනම් හරිද? මේ වගේ ඒවාට අපි කියන මොකද්ද? හිස්ටග්‍රෑම් එකක් කියලා. මෙතන අපි ගමු බිංදු පහ ඔහම යනවා කියලා. මෙතන බිංදුව නම් 5, 10, 15, 20, 25. තේරුණානේ? මේ ක්ලාස් එක හරියට මෙයන් ඕනේ. මේක ෆ්‍රීකවෙන්සි එක නම් මේක ක්ලාස් එක නම් ওই විදිහට යන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? හ්ම්. ඒ කියන්නේ හිඩසක් තියෙන්න බෑ. පරතරයක් තියෙනවනේ අපි ඒක ගානට තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මේකට අර ගැප් එකක් නැති වෙන්න ඕනේ. සීරෝ ගැප්. හරිනේ? ඉස් ප්‍රෝග්‍රෑම් වල සීරෝ ගැප් එකක් තියෙන්නේ. ඒකත් තේරෙනවද කියලා? ඔව් සර්. මේක මේවට අපි කියනවා මේ ඒ හැඩ හැඩ යනු වෙනස්. මේවට කියනවා පොසිටිව්ලි ස්කියු කියලා. ඒ කියන්නේ ධන පැත්තට තමයි මේ මෙන්න මේ පැත්තට වැඩි වෙලා. එද ඔකට අපි කියනවා මේ දත්ත මේ ආරම්භයේ පැත්තට වැඩි වෙලා නම් මේවට කියනවා පොසිටිව්ලි ස්කියු කියලා. ඒක නම් ඕනෙත් නැහැ. හයිද නිකන් දැනගත්තර කමක් නැහැ. සමහර ඩේටා තියෙනවා හොඳට සිමෙට්‍රික් වෙලා තියෙනවා. කියන්නේ දෙපැත්තට සම්මිතික වෙන්නේ මෙහෙම. මෙහෙම ගිහිල්ලා තියෙනවා. මේවට අපි කියනවා සිමෙට්‍රික්. તો নেගටිව් කියලා කියන්නේ මේ පැත්තට යනවා. මම මේ දාල වශයෙන් අඳින්නේ. ආරම්භයේ අඩුවෙන් අඩුවෙන් ගිහිල්ලා එන්ඩ් එන්ඩ් වැඩි වෙනවා. මම එන්ඩ් එන්ඩ් වැඩි වෙනවා. පස්සේ ඉතින් එකක් දෙකක් අඩු වෙන්න පුළුවන්. මේවට කියනවා নেගටිව්ලි ස්කියු. බැරි වෙලා MCQ එක ඇහුවොත් මේ ආරම්භයේ පැත්තට වැඩි නම් අපි කියන පොසිටිව්ලි ස්කියුඩ්. මැදින් දෙපැත්තට හරියට සම්මිති කරනවා අපි කියන එක සිමෙට්‍රික් කියලා. හරිද? හරි අහන්නකෝ. දැන් මෙහෙම මෙන්න මේ ෆ්‍රීකවෙන්සි හිස්ටග්‍රෑම් එක ඇඳගත්තාට පස්සේ ෆ්‍රීකවෙන්සි පොලිගන් එක අඳින්නේ මේ හිස්ටග්‍රෑම් එක දිහා බලලා. ඒ කියන්නේ හිස්ටග්‍රෑම් එකේ මේ මේ ක්ලාස් විඩ්ත් එකේ මිඩ් පොයින්ට් එක ගන්න. මේක මිඩ් එක, මේක මිඩ් එක, මේක මේක මිඩ් එක, මේක මිඩ් එක, මේක මිඩ් එක. ඊට පස්සේ අපි 5 10 15 20 25 පහ පහනේ පරතරය ගියේ ක්ලාස් විත් එක. එහෙනම් මම මෙතන වැඩිපුර 30 කියලා ලකුණු කරනවා. මේ පැත්තේ ආරම්භයේ ලකුණු කරනවා මම ඍණ 5 කියලා එකක්. හරිද? මේ පොයින්ට් එකත් ලකුණු කරලා එයාලගේ මිඩ් පොයින්ට් එක ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේවා යා කරගෙන ගියොත් අපි ඒකට කියනවා ෆ්‍රීකවෙන්සි පොලිගන් එකක් කියලා.
මම මිඩ් පොයින්ට් එක යා කරගෙන යනවා මෙහෙම. 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 මම මේ කළු පාටින් මේ ඇඳපු එක නා. මෙයාට අපි කියනවා ෆ්‍රීකවෙන්සි පොලිගන් එක කියලා. ෆ්‍රීකවෙන්සි සංඛ්‍යාත බහුඅස්රය පොලිගන්. මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ හිස්ටෝග්‍රෑම් එක. පැහැදිලිද? ගරුප් ඩේටා වලට එතකොට අපිට යූස් කරන්න පුළුවන් ගරුප් ඩේටා වලට හිස්ටෝග්‍රෑම් එකක් අඳින්න පුළුවන්ද බැරිද? ගරුප් ඩේටා වලට ගරුප් ඩේටා සෙට් එක දීලා හිස්ටෝග්‍රෑම් එකක් අඳින්න කියලා පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එතනදී ගැප් එක වැදගත්ද නැද්ද? වැදගත්. වැදගත් නේ. ගැප් එකක් නැත්තම් අවුලක් නැහැ. එකට පහල අඳින්න පුළුවන්. නැත්තම් අපි මොන මොන ක්ලාස් එක ගන්න ඕනේ? actual class. ඇක්චුවල් ක්ලාස් එක ගන්න ඕනේ. එතකොට ඒකත් පාවිච්චි කරන්න පුළුවන් කන්ටිනියුස් වේරියබල් එකද? මොකද මොකද ඒකත් පාවිච්චි කරන්න විතර කන්ටිනියුස් වේරියබල් වලට විතරද? එතකොට ඔය කන්ටිනියුස් වේරියබල් වලට විතරයි මේක පාවිච්චි කරන්නේ. මොකද මේ හිස්ටෝග්‍රෑම් එකක් අඳින්න පුළුවන් නම් විතරයි මේකට අපි අඳින්නේ. තේරවද? හිස්ටෝග්‍රෑම් එකක් අඳුත් විතරයි එකකින් අඳින්නේ. ඒක නිසා කන්ටිනියුස් වේරියබල් වලට විතරයි මේකත් යූස් කරන්නේ. ඔයාලට මේ පොඩි මේ එක්සයිස් එකක් දෙන්නම්. දැන්ම මේ يعني දැන් කරන්න මේ ගෙදදි කරන්න මම අර දුණු ගෲප් ඩේටා සෙට් එකේ එකක් අර ගැප් එකක් තියෙන එකටයි ගැප් එකක් නැති එකකටයි තෝරලා මේ ෆ්‍රීකවෙන්සි පොලිගන් එකයි හිස්ටෝග්‍රෑම් එකයි අඳලා මට එවන්න ඕනේ. හරි, හෝම්වර්ක් එකක් විදියට ඒක තියාගන්න. මොකද්ද? ඒ කියන්නේ අපි හදපු උදාහරණ වලින් කැමති දෙකක්. ඒ කියන්නේ ක්ලාසස් අතර ගැප් එකක් තියෙන එකටයි ගැප් එකක් නැති එකකටයි ෆ්‍රීකවෙන්සි පොලිගන් එක සහ හිස්ටෝග්‍රෑම් එක අතර එවන්න. හරි හරි, ඊට පස්සේ අපි බලමු. හරි, එකත් හරි බුක් එක හරි මේක හරි ෆ්‍රීකවෙන්සි පොලිගන් ඕගිව් එක. හරිද? ඊට පස්සේ අපිට වැදගත් වෙන එකක් ඊළඟ. වැදගත් කියන්නේ අපිට දැනගන්න ඕන එකක්. ඊළඟ ෆ්‍රීකවෙන්සි පොලිගන් එක හරි ඕගිව්. මේ ඕගිව් එකක් කියලා කියන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සිස් වල ලයින් එක. ඒ කියන්නේ අපිට දෙයලා තියෙන කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සිස් දන්නවනම් ඒ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සිස් වලින් ඒ වගේ ලයින් එකකින් අදින එකක්. උදාහරණයක් විදිහට හිතමුකෝ අපි බිංදුව 20. හයිද? 20 40 40 60 60 80 කියලා මොන ෆ්‍රීකවෙන්සිස් දීලා තියෙනවා? ෆ්‍රීකවෙන්සි එක දීලා තියෙනවා 5 7 18 45 කියලා දීලා තියෙනවා කියලා හිතන්නකෝ. ඉස්සලාම අපි කරන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක අඳින්න. මේක මේ ඕගිව් එක කියන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි වල ලයින් එක. කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි ගන්නවා. එතකොට 5යි මෙතන කියද? මොන කියද? 5යි මේක එකතු කරාම 12යි. 12යි 12ට මෙයා ගත්තා 20යි 30යි නේ. 30යි මේකත් එක්ක 70 75. මේ ඊට පස්සේ අපි කරන්නේ මේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි ලයින් එකක් අඳිනවා. මොකද කරන්නේ? එහෙම ගත්තා, මේ පැත්තට ගත්තා ක්ලාස් එක, මේ පැත්තට ගත්තා කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි. මොකද ගන්නේ? කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක. එතන මම ගන්න ක්ලාස් ටික මොකද? බිංදුව 20 40 60 මෙතන එකක් ගන්න. හයිද? එතකොට අපි හොඳට මතක තියාගන්න මෙන්න මේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක තමයි අඳින්නේ.
බිංදුවයි 20යි පරාසයක් තියෙනවා. අපි ගන්න මේ හය ලිමිට් එකට. ලෝ ලිමිට් එකට නෙමෙයි හය ලිමිට් එක ගන්න. ඒතකොට 20 දී 5 කියලා තමයි ලකුණු කරන්නේ. 40 දී 12 කියලා තමයි ලකුණු කරන්නේ. 20 දී 5. 20 දී 5. අතලෙහිදී 12යි. ඇයියේ 60 දී 30යි. හරිනේ හරි සෝරි මේ ඊට පස්සේ 60 දී කියද කියන්න 60 දී කියද ලකුණු කරන්න ඕන 30 30 80 දී 75 75 75 මෙතන බිංදුවේදී කොහොමද බිංදුව ලකුණු කරනවා අපි බිංදුවේදී බිංදුවයි කියලා ගන්නෙ ඊට පස්සේ මේ ලයින් ටික යා කරනවා මෙහෙම මේ ලයින් එක යා කරනවා හරියට එනවා ඔය වගේ නිකන් අර ලයින් එකක් විදිහට එනවා අන්න ඒ හරිය කියනවා අපි ඕගිව් එකක් කියලා කියන්නේ අපි කියනවා මේක ඕගිව් එක කියලා කියන්නේ ලයින් ග්‍රාෆ් එකක් කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සිස් වල ලයින් ග්‍රාෆ් ඔෆ් ඔෆ් ද කියුමුලේටිව් ඕවා MCQ වලට අහන්න පුළුවන් what is the line graph of the cumulative frequency මොකද්ද ඕකේ ඕකේ ඔගේ වෙයි හරනේ frequency පැහැදිලි නේද එක ගත්ත විදිය හ්ම් හරි ඉවරද 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 සර් ඔස් හරි ඊට පස්සේ අපිට තියෙනවා ස්ටෙම් ලීෆ් ප්ලොට් එක ඊට පස්සේ බොක්ස් ප්ලොට් එකයි ස්කැටර් ප්ලොට් එකයි ගැන පොඩ්ඩක් කිව්වම ඇති ඒක මොනවද ඉස්සරහට ඕන වෙන්නේ නිසා ආ ස්ටෙම් ඇන් ප්ලොට් එක කියන්නේ වුන්ඩර පාත් ස්ටෙම් ඇන් ප්ලොට්
හරිද? අපි හිතමුකෝ මෙහෙම. හරිද? අපි හිතමු 156 286 160 8 160 5 157 මම මේක 186 කියලා හදාගන්නවා. 178 179 එහෙම තියනවා කියලා. මට මේ ඩේටා සෙට් එක leaf and pod විදියට දක්වන්න ඕනි. stem එක සහ wound tray සහ plot එක විදියට මම කරන්නේ මෙහෙමයි. plot එකට දාන්නේ අග ඉලක්කම. plot එකට දාන්නේ අග ඉලක්කම. ඉලක්කම් එකයි. නැහ stem එකට තමයි අනිත් ඔක්කොම දාන්නේ. ඒතර 156 දානවා නම් stem එකට කීය දාන්න ඕනද? 15. 15 දාන්න ඕනි. plot එකට 6 දාන්න ඕනි. අපි සාමාන්‍යයෙන් දක්වන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. එහෙනම් ascending node එකට ඉස්සලා හදාගන්න එක හොඳයි. ascending node එක ඉස්සලා හදාගන්න. ascending node එක කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. මොනවද? 156 157 157 165 165 168 176 179 186 දැන් බා එක එක ලියමු. මෙතන 15 මෙතන 6. තව එකක් තියෙනවා 157. ආයිඩියක් නැහැ මෙතන කමාවක් දාලා 40 ගුවා. තේරුණනේ? නම් මේක කොහොමද? 16 යි 165 168. මේක කොහොමද? 16 6 යි 9. 16 6. තේරුණනේ? ඒතර මේ ස්ටෙම් එකක් දිහා බලලත් අපිට ඔවිදේ ද ස්ටෙම් ප්ලොට් කියන්නේ ඕ එකක්. මේ ඩේටා සෙට් එක රෝ ඩේටා සෙට් එකක් දුන්නොත් ඒක ඇරේ එකක් විදිහට ලියන. රෝ ඩේටා සෙට් එකක් කියලා කියන්නේ මොකද්ද? අපි නිකන් ඩේටා කලෙක්ට් කරගන්න විදිහට එහෙම ලියා ගන්නවා. කවුරු හරි ඩේටා කලෙක්ට් කරන එක. ඒක රෝ ඩේටා සෙට් එකක් කියලා. ඒක ඇරේ එකක් විදිහට ලියන කෙනෙක් ඇසෙන්ඩින් හෝ ඩිසෙන් මේ ඇසෙන්ඩ් නෝඩ් එක ලියනවා නම් අපි එකට ගෙනවා. මොකද්ද? ඇරේන්ජ් කරගන්න තියෙනවා. ඇරේ එකක්. ඇරේ එකක් කියලා. ඇරේන්ජ් එක කරලා ඇසෙන්ඩින් හෝ ඉසෙන් නෝඩ් එකකට ගත්තම ඒකට අපි ගන්න පුළුවන්. හරිනේ? පස්සේ අපිට ওই ডেটা সেট එක රෝ ডেটা সেট එක array විදිහට හදන්න පුළුවන්. frequency table එකකට දාගන්න පුළුවන්. group data කරගන්න පුළුවන්. හරිනේ? stem and pod එක තේරුණාද? ඊවසේ අපි කතා කරනවා box plot එකක් ගැන. box plot එක හරි ලේසි. box plot එකේදී අපි මේ වගේ නිකන් plot box එකක් හදිනවා. box එකක් ඇඳලා මෙන්න මෙහෙම දක්වනවා. මෙහෙම එකයි මෙහෙම එකයි. මෙතන maximum value එක දක්වනවා. maximum value එක. මේ data set එකේ minimum value එක දක්වනවා. පසත් මෙතන දක්වනවා Q1. මෙතන දක්වනවා Q3. ඩේටා සෙට් එකේ මීඩියන් එක දක්වනවා Q2 දක්වනවා මෙතන. මෙන්න මේවා ටික ලකුණු කරලා පෙන්නන එක තමයි මේක. ඩේටා සෙට් එකක් දුන්නොත් මැක්සිමම් වැලියු එක මෙතන දානවා. Q3 මෙතන දානවා. මෙහෙම ඇඳලා මේකට කියනවා box plot එකක් කියලා. වෙන මොකුත් නැහැ. Q1 Q2 වගේන් හොයාගත්තට පස්සේ ඒ වගේ වැලියු ටික දාලා මේ විදිහට නිකන් අඳින එකට අපි කියනවා box plot එක කියලා. ඒකෙන් අපි දක්වන්න ඕනේ මීඩියම් එක දක්වන්න ඕනේ Q1 Q2 Q3 දක්වන්න ඕනේ මිනිමම් එකයි මැක්සිමම් වැලියු එකක් දක්වන්න ඕනේ එච්චරයි.
අර ස්කැටර් ප්ලොට් එහෙම අපි ඉස්සරහට සෙකන්ඩ් සෙම් එකේ මොකද්ද මේකට මේ කැට් 2 වලදී කතා කරන නිසා ඒවා ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙතනට එනකන් අර ඩේටා රීප්‍රසන්ට් කරන විදිහ ගැන ඔක්කොම පැහැදිලිද කියන්නේ? පැහැදිලිද කියන්නේ? ප්‍රශ්නයක් නැහැ නේද? හොඳට තේරෙනවනේ. ඔයාලගේ තව එකක් තිබුණා අර less than එකයි more than කියලා එකයි ඒ දෙකත් විස්තර කරලා තිබුණා. ඒකත් මම ඕගිව් දෙක පොඩක් කියන්න. ඒ කියන්නේ ඕගිව් වලදී එතන එතන මම තිබුණ නිසා මම පොඩක් බැලුවේ. ඕගිව් වලදී එකක් තියෙනවා. දැන් මම අර කිව්වා වගේ දැන් බිංදුව 10 එහෙම ගත්තාම 10 20 20 30 ගත්තට පස්සේ 30 40 ගන්න පුළුවන්නේ. ඕක එක්කෙනෙක්ට දක්වන්න පුළුවන් මෙතන 2යි මෙතන 5යි මෙතන 4යි මෙතන 1යි කියලා ගත්තොත් cumulative frequency එක 2යි. නැත්තම් මෙතන අපිට ලියන්න පුළුවන් 2යි 7යි 11යි 12යි ඔහොම දක්වන්න පුළුවන්. ඒතකොට end end මේකේ frequency එක මෙහෙම වැඩි වෙනවා. හයිද? ඒතකොට අපි කොහොම ගන්න පුළුවන්? ඊට පස්සේ සමහර අයට දක්වන්න පුළුවන් ඕකේ අනිත් පැත්තට. ඒ කියන්නේ 30 40 අනිත් පැත්තට. මෙන්න මේ පැත්තට එන්න. 12 11 7 2 කියලා මේ ඒ කියන්නේ අපි මේ මේක දක්වන්න පුළුවන් 0යි 10 අතර 10ට වඩා අඩු ගන්න නේ. ඒකට අපි කියනවා less than. මේ less than ඕක කාට හරි කියන්න පුළුවන් මේක මම දක්වන්නේ 10ට වඩා වැඩි ගන්න කියලා. ඒ කියන්නේ මේක මෙහෙම range එකක් දක්වන්නේ නැතුව 10ට වඩා වැඩි ගන්න, 20ට වඩා වැඩි ගන්න, 30ට වඩා වැඩි ගන්න, 40ට වඩා වැඩි ගන්න, 10ට වඩා වැඩි ගන්න කිව්වොත් එන්නේ දෙකද? ඒ දෙක නැතුව අනිත් ගානද? 10ට වඩා වැඩි ගාන කිව්වොත් මේක දාන්න දක්වන්න පුළුවන් less than කියලා ගත්තොත් 10ට වඩා අඩු ගාන 2යි, 20ට වඩා අඩු ගාන 7යි, 30ට වඩා අඩු ගාන 11යි, 40ට වඩා අඩු ගාන 12යි. තව කාට හරි කියනොත් more than 10. 10ට වඩා වැඩි ගාන කියද? 2යිද? නෑ. 10ට වඩා වැඩි ගානේ 9යි 1යි 10යි. 10. 20ට වඩා වැඩි ගාන මේක නැතුව මේක කීයද? 5යි. 30ට වඩා වැඩි ගාන 1යි. 40ට වඩා වැඩි ගාන 0යි. එතකොට මේකේ හැඩය මොකද්ද? more than එකක් නම් වැඩි එකක් ඉඳන් අඩු වෙනවා. less than එකක් නම් මොනවද වෙන්නේ? එන්න එන්න වැඩි වෙනවා. ඒක පැහැදිලිද නැද්ද කියන්නේ? අර හැඩේ විතරක් MCU එකක්වත් ඇහුවොත් less than කියලා අගයන් තිබුණොත් එහෙමයි, more than කියලා අගයන් තිබුණොත් එහෙමයි. මම ඔයාලගේ අර presentation එක දැක්කා. ඒක කිව්වේ ලොකු මේකක් නෑ. අර අර ඒ දෙපැත්ත ගැන හිතුවොත් අර හැඩේ නිකන් මේ පැත්ත මේ පැත්තයි කියලා චුට්ටක් මතක තියාගන්න. මේකේ අර කටපාඩම් කරන්න දෙයක් නැහැ. නිකන් data set එකක් අරගෙන උදාහරණ විදිහට ගත්තට පස්සේ ඔක හොඳට තේරෙනවා. මට කියන්න දැන් හොඳටම තේරෙනවද මේ ටික අවුලක් නැද්ද? හරිද? ඔයාලගේ ඩේ ස්කූල් එකට අදාළව ඒ කොටස් ටික සම්පූර්ණම එතනින් ඉවරයි. හරිද? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ එක ප්‍රශ්නයක් සම්පූර්ණ වෙලා, ඒ කියන්නේ පේපරෙන් 50%කට වඩා වැඩිපුර කොටසක් දැන් ඉවරයි. හරිද? අනිවාර්යෙන් ඒ කියන්නේ MCQ ඒවා ගත්තත් 50%කට වඩා 50ක් 60ක් 60ක් වගේ අතර ප්‍රමාණය දැන් ඉවරයි. හරිද? තේරුණා නැද්ද කියනකො? එතට එනකම් කරපු ටස් ටික තේරුණා. හරි තේරුණා සර්. ඉතින් දැන් අද පාස් පේපර් ටික තමයි බලන්න තියෙන්නේ. පාස් පේපර් ටිකත් ඉක්මනට ටිකක් කරගෙන යමුද? හරි. පාස් පේපර් කරපුවා ඉන්නව නේද? ඒකට යන කලින් අර මම රෝ ඩේටා ටිකයි ඒ ගැන චුට්ටක් කියන්නම්කෝ. දැන් මේකේ තියෙනවනේ සමහර ඒවා වගේ. දැන් හිතන්නකෝ
අපි ඩේටා සෙට් එක මෙහෙම එකතු කරා කියලා 4යි 8යි 10යි ආයි 6යි 9 ගම්කෝ 7 ගම්කෝ 6යි 5යි 15යි 20 25යි 18යි 32යි කියලා කොහොම ගත්ත කියන්නේ මෙන්න මෙහෙම දුන්නාට පස්සේ අපි කියනවා රෝ ඩේටා මේක array 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 data විදිහට set කරා ascending node එකට set කරමු 4 කිය 5 6 7 8 8 15 18 25 32 32 හරිද ඊට පස්සේ මේක group data විදිහට set කරන්න පුළුවන් මම 4 ඒවා දෙකක් විතර දාන්නම්කො මෙතන 4 තව එකක් 4ක් දාන්නම් පස්සේ 32 කුත් තව දාන්නම්කො හරි group data විදිහට දක්වනකොට මට දක්වන්න පුළුවන් මෙහෙම එකේ ඉඳන් නැත්නම් බිංදුවේ ඉඳන් 9 දක්වා එකේ ඉඳන් 9 බිංදුවේ ඉඳන් 9 දක්වා 10 ඉඳන් 19 දක්වා 20 ඉඳන් 29 දක්වා 30 ඉඳන් 39 දක්වා බිංදුවේ ඉඳන් 4 දක්වා කීයක් ඉනවද? දෙකයි. 6ක් ඉනවනේ. 6 6. 10 ඉඳන් 15 දක්වා. 10 ඉඳන් 19 දක්වා. දෙක. දෙකයි. 20 ඉඳන් 25 දක්වා. 1යි. එතන 2යි. අපි මේකට කියන group data කියලා නේ. frequency data කියලා කියන්නේ. 4 5 6 7 ඔය විදිහට ලියලා 4 ඒවා කීයක් තියනවද 2යි 2යි 5 ඒවා 1යි 6 ඒවා 1යි 7 ඒවා 1යි 8 ඒවා 1යි ඔය විදිහට හැම සංඛ්‍යාවක්ම දැම්ම දැක්කට පස්සේ කියනවා frequency data කියලා array data row data තේරුණානේ අර නිකන් 10 දහසක් විතරයි දුන්නේ මේ variable එකයි මේකයි තේරුණාද ඒකත් අවුලක් නැහැ නේ හරි චුට්ටක් ඒ ටිකක් පොඩ්ඩක් බලමු පාස් පේපර් වල ඔක්කොම නැතත් තනි ටික හරි මේක පොඩ්ඩක් බලමු MCQ එක පස්සේ බලමු. NBT 1 2018 2019 NBT 1 මේක කරන්න ඇතිනේ හැමෝම පළවෙනි එක. හරි මේකේ ඔන data range එක දීලා තියෙනවා. මේක අපි fill කරගෙන යන්න ඕනේ දැන්. බිංදුව 9 ඊළඟ ගන්න පුළුවන්. 9 18 ගන්න ඕනේ නැහැ. 9 18 ගත්තා කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒත් වෙනවා උත්තරේ. මම හොඳම දේ කියන්න 9 18 ගන්නවට වඩා හොඳයි ගැප් එකක් තියලා ගන්න. එහෙනම් කීයද කියන්නේ 10? 10 19 20 29 30 39 40 39 40 49 එතකොට ලේසි නැත්තම් ඔයාලට 9 આવොත් මේ ප්‍රශ්නයක් එනවා මොකටද දාන්න කියලා. ඒත් හදන්න පුළුවන් වැරද්දක් නැහැ. නමුත් වඩාත් සුදුසුයි මේක හදන එක. හරිද? බිංදු 9 කීයක් આવුද ෆ්‍රීකවෙන්සි එක? අද බයික් එකේ කියද 3 3 මේක ඉතින් බලන්න වරද්ද නැතුව හොඳට බලලා මේක හදාගන්න හරිද එක එක තෝරලා 10 19 8 20 29 13 30 39 9යි 10යි දැන් බලන්න ඒක ඒක ෆිල් කරන ලකුණු 10යි හරිනේ ඊට පස්සේ බිංදුව 9 මිඩ් පොයින්ට් එක කියද 4.5 4.5 ඔය විදිහටම 10 19 14.5 20 29 30 39 40 39 එතන එන 14.5 24 34.5 34.5
මේ රටාව තියෙන 10 10 10 10 වැඩි වෙලා හරිනේ අවුලක් නැහැනේ ඔටි කෙනා පිට චෙක් කරගන්න හරි ඊට පස්සේ බලමු පල්ලෙහාට ගිහින් මේක ක්ලියර් කරන්න ඊට පස්සේ මේක ෆිල් කරන්න කියලා. යහ බින්දුව 9 හරි 10 ගන්න. ඔව්. 20 29 අතර ෆ්‍රීකවන්සි එක 14 නෙවෙයිද? 14 10 මම පොඩක් මේ ඔයාලට ආවේ ඒව කියන්න බලන්න ගොඩක් ඒක චෙක් කරගම් මම මේක මේ ආන්සර් ටික තියෙනවා ඒක මම බලලා දාන්න හරිද මේ බින්දු 9 කීයක් ආවද කීප දෙනෙක් අපි චෙක් කරලා බලමු බින්දු 9 කීයක් ආවද 3 තුන ඒක හරිද අනිත් අයටත් ඒ ගාන දාවේ හරි 10 19 ඕක ඉතින් ගණන් කරලා බලන්න ඕනේ හරි හදිස්සියට කරන්න බෑ 10 19 8යි 8යි ඒක හරිද හැමෝටම අර ගණන් කරලා බලන්න 10 ඉන්න 19 වෙනකන් කී දෙනෙක් ඉන්නවද කියලා 20 29 14 අනිත් අයද හරි 14යි එරා එක්කෙනෙක් තා අනිත් එක මිස් වෙලා තියෙනවා 30 39 9යි 40 39 6යි6යි අපේ ෆ්‍රීකවෙන්සි එක එකතු කරාම පස්සේ 40ක් එන්න ඕනේ 40 දෙනෙක් කියන්නේ ඔව් 40යි මිඩ් පොයින්ට් එක තුන්සිය හතලිස් තුනයි තුන්සිය 10යි දශම් පහයි 267යි මේක වෙනස් කියවද හරිස fx 150යි 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 හරිද මීන් එක හොයන්න ඕනේ මොකද්ද සිග්මා fx බෙදීම 150 බෙදීම 40යි කීයක් වෙනවද 26.25 සිය දශම 2.5 හැමෝටම තේරෙනවද ඒකත් උත්තරය ආවද උත්තර ටික ක්ලික් කරගන්න ඊට පස්සේ මෙතෙන් ගන්න මොකද්ද? බින්දු 9 මේවා ආවා. මට දැන් අයි ක්ලාස් ටික ලියන්න ඕනේ නැහැ. මේ කියන්නකො මේ ෆ්‍රීකවෙන්සි ටික ආයතරයක් මම එක එකට මා කරන්න දෙනවා. 3යි 8යි 14යි 9යි 6යි. Cumulative frequencies 3යි 11යි 3යි 11යි 25යි 34යි 40යි. හරි. මීඩියන් ක්ලාස් එක විස්සයි 29යි ස එතකොට මේ 40 40 බෙදීම 2යි කියන්නේ 20යි 20 වෙනියා ඉන්නේ කොහෙද කියලා බලන්න 20 වෙනියා ඉන්නේ මෙයාගේ ඒ කියන්නේ 20යි 29යි 10 20යි 29යි නේ බවුන්ඩරිස් ඔයා ලියන්නේ 20 29 නම් මේ මේක විතරක් ලියන්න ඒ ඇති මීඩියන් ක්ලාස් එකේ නහන්නේ බවුන්ඩරි සෝන් වෙන ඊළඟට මීඩියන් එක හොයද්දි තේරෙන්නේ ඔව් සර්
ඊළඟට අහන්න මොකද්ද? මීඩියම්. මීඩියන් එකනේ. මම අනිත් පිටුවට යන්නේ නැතුව හදන්නම් මෙතනම. මීඩියන් එක හොයනකොට කවුද කැපිටල් F එක කියන මට? කැපිටල් F එක 11. සිම්පල් F 14. 14. L 19.5. 19.5යි 29.5 ඉන්නේ නේ. එතකොට මේක 19.5. ඔය ආදේශ කරාට පස්සේ හරි. එතනට 19.5යි ධන n කියන්නේ 20. 40 බෙදීම 2. ඉන්න කැපිටල් F කියන්නේ 11යි. C කියන්නේ ක්ලාස් විඩ්ත් එක. විඩ්ත් එක කීයක් එනවද? 10යි. 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 එක ගානේ 29.5 න් 19.5 අඩු කරලා F 14. 14. කීයක් ආවද? 25.9 3යි. 29.9 3යි. 25.9 3ක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඔච්චරයි. අවුලක් නැහැ නේද? හැමෝටම තේරෙනවා නේද? මම සම්පූර්ණ ගානක්ම හරි. හරි. මේක පොඩ්ඩක් ඔයාලා අඳින්න. ඒක පොඩ්ඩක් අනිත් පැත්ත එක බලලා මේක මේ මුල් කොටස තියෙන මුල් කොටස හදලා මේක අඳින එක ක්වාටයිල් එක හදන එක එක එකම පොඩ්ඩක් ඔයාලට මේ එක දෙනවා. එහෙට මේ සඳයක සාකච්ඡා කරන්න. ඒක දානවා. මේක පොඩ්ඩක් අඳින්න එක තියෙන එක අඳින විදිහ පොඩ්ඩක් දැන් කරානේ. ඒක චුට්ටක් ඉගෙනගෙන එකෙන් බලන්න. හරිද? පොඩ්ඩක් try කරන් කියව එකෙන්. histogram එකක් අඳින්න තියෙනවනේ. මේක ඉස්මේ වගේ variable මේවා ඒ ටික දෙන්නම්. sample space කියන මොනවද, mutually exclusive event ඒවා ටික නම් දුන්නා, discrete කියන මොනවද කියලා දන්නවා, ordinary scale කියන මොකද්ද කියලා විස්තර කරන්න පුළුවන්, sample space එකක් කියලා කියන්නේ ඒ ටික මම දෙන්නම්. sample space එකක් දන්නවා. ඒ ටික මම අර්ධකීම් ටික වෙනම දෙන්නම්, ඒවට අදාළ set theory වලට අදාළ. මේ ටික ඉක්මනට fill කරගෙන යන්න. මේක කිය දෙන්නේ මිඩ් පොයින්ට් එක. දෙක දශම පහයි දශම පහ දහය දශම පහයි දහතර දශම පහයි දහට දශම පහයි හතර දශම පහයි. FX මේ දිරුව සීයි එක සීතිහයි එක සීතිහයි එක සීපහයි දස් එකසිය දෙකයි දශම පහයි දශම පහයි ආර දස් දෙසිය පහයි සාරසිය විසි දෙකයි දශම පහයි එච්චරයි. ඒක හරි. ඊපස්සේ සිග්මා එෆ් එක්ස් මෙටි එකතු කීයක් වෙනවද? 810යි. සිග්මා එෆ් එක්ස් වල වර්ගයේ මේ මේ ටික එකතු කීයක් වෙනවද? 9825. sample mean of the variable mean එක හොයන් තියෙනවා. මොකද්ද කරන් තියෙන්නේ?
සිග්මා එෆ් එක්ස් බෙදීම සිග්මා එෆ් එක්ස් එනවා 810 ඒක බෙදීම සිග්මා එෆ් කීයද 100යි නේ සීයයි ඒ දැෂම එකයි සාම්පල් වේරියන්ස් එක අහනවා S වර්ග සමානයි n minus 1 ඔක ආදේශ කරා හැදුවනේ ඒක දීලා තිබුණාද පල්ලෙහා දීලා දෙන්නේ කියලා තියෙනවානේ කීයක් වෙනවද 32.97යි මෙතනට ටිකට 32.97ක් අවසාන කොටස CV එක SD බෙදීම මොකද්ද මීන් එක ගුණ කිරීම 100ට 100යි SD කීයක් ආවද මෙයාගේ වර්ගමූලය කීයක් වෙනවද 5.7යි 5.84 ඒක බෙදී මීන් එක 7.4යි 8.4යි මීන් එක 8.1 8.1 එක ගුණ කරනවා 100ට 100 කීයක් වෙනවද CV එක 70.86 70.86 6ක් වෙනවද ඔය ඔය උත්තර ටික ආවද හැමෝටම ගුවයට ආවද ගිය ගිය පාර ආපු එක නේ මේක හරි ඔය පළවෙනි ගාන ඔච්චරයි ඇයිද මේකේ පොඩි මේ වාර්ත දැකින ඕවා ටික ලේසි ඒව ගැන හිතන්න එපා ඒවා ටික හදා ගන්න පුළුවන් ඕවා ලකුණු 10 ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ හැමෝටම තේරෙනවද අද කරපු කොටස් ටික තේරෙනවද කියන්නේ තේරෙනවද හැමෝටම මම ප්‍රශ්න තියෙනවා අර පළවෙනි ගන්න මේ අර ක්ලාස් ඉන්ටර්වල් එක ගන්නකොට දැන් අපි ඔය බිංදුව 9 එහෙම ගන්න දැන් කොහොමද ඒක තීරණය කරන්නේ බිංදුව 9 9 20 එහෙම ගන්න බැරිද බිංදුව 9 ගත්තොත් 9 18 ගන්න ඕනේ. එහෙමනේ ගත්තේ? බිංදුව 9 ගත්තොත් මෙතන පරතරය කොච්චරද? 9 නේ. ඔව්. එහෙනම් ආ පරතරය 9 සමාන 18. 18. 18 27 ගන්න ඕනේ. ඔතන මං එපා කිව්වේ ඒක ගත්තර කමක් නැහැ. 9 ආවොත් ඔව්. මෙයා මෙතනට දාන්න ඕනේ. තේරෙනවනේ? ඒතරේ මේකේ 18 ආවොත් ඔයා මෙතනට දාන්න දැන් හිතන්නකො බිංදුව 9 9 ගත්තොත් මෙතනට දැම්මම නම් 18 ආවට පස්සේ 18 දාන්න ඕනේ මෙතනට. මෙතන දැම්මත් වැරදි. තේරුණනේ? ඒක හොඳට චෙක් කරලා දාගෙන යන්න ඕනේ. ඒක නිසා ඔක වැරද්ද වෙනවට දීලා නැත්තම් ඔයාලා ගන්න එක හොඳයි ගැප් එකක් තියලා නේ. පරතරේ රේන්ජ් එක 9ක් වෙන තියාගත්තා. බිංදුව 9, 10, 19. තේරුණනේ? ඔව්. එතකොට බවුන්ඩරිස් උත් අරන් තමයි අන්තිමට ගාන හදන්නේ. ගාන බවුන්ඩරිස් දාන. ඒතර මෙතන මිස් වෙන්නේ නැහැ නේ එක සංඛ්‍යාවක්වත් කොහෙටවත්. හරි සර්. හරි සර්. හරි තැන්කියු. හරිනේ අද තියරි පාට් එකකුත් කරා ඒක නිසා ඒ ටික අවුලක් නැතුව ඇදෙන්නේ නේ මම හරි ප්‍රශ්න තිබුණොත් අහන්න හරිද අවුලක් නෑ නේද නේ තේරුණා නේ තේරුණා හරි එහෙනම්ත් ද මෙතනින් අපි ක්ලාස් එක නතර කරමු අපි ඊළඟට තියෙන හෙට නෙමෙයි අනිද්දානේ හරිද ඔය ටික හොඳට බලන්න හරිද ඔය ටික හොඳට බලන්න ඊට පස්සේ අපි ඊළඟ දෙවෙනි ගානට අදාළව කොටස් ටික පටන් ගන්නවා හරිනේ දෙවෙනි ගානට අදාළ කොටස් ටික ඒක නිසා හොඳට ඔය ටික වැඩ ටික කරලා පහුවිච්ච කට්ටිය ඒ ටික බැලන්ස් කරලා මේ දවස් දවසේ දෙකේ ඉවර කරගන්න හැමෝම හරිනේ එහෙනම් අපි මෙතනින් නතර කරමු හැමෝටම ගුඩ් නයිට් සර් නයි ඒ වේටයි Thank you, sir. Good night. Good night, sir. Thank you, sir.